ද්ධාය සතහම් කතිකාව අම බුද්ධාය අදි සුපරෝදු ධර්ම කතිකකාවතරතුම පැමණ සිටින්නේ නම බද්ධ වැඩ සහන්ට න බුද්ධ වැඩ සරහ තුළින් දැන්වෙනකොට හම දාමන් කියනදයක් තම හැඳදි වීමක් හැට අද වෙනකට අප ඇවිල්ල තින මේ ගන ගැ ගතකොත් වැඩ සටාන් කීපය තුළදී යම්මෙලියක් ග හැ ැ හ න ගැර ධර්මය ර ර්ය හ අප අතර ාන ා කිය ළුව හරවාග ති පට ්‍රාකරීමටිට සමහ දි්‍යිය ඇතිකර ගැනීමට ය හැකි මගක්දැ යම්තක්තුරට අපිට තිස්වෙනවා. ැ මේ ධර්මය හැසිරගේ න ස ධර්ම කහ ගැනීම . පැතිකටඩයක් ම අපිගත්තත්තේ ම පැත්තෙම මේ හා සම්බන්ධවාද වෙනකොට ධර්ම කතකාවත් සහ වෙනත් ආකාරයක ආකාරයක ප අපර පොරතු පතහර මේ දැනගනීම හැකාවව තියෙනවා ඒත් හරිිය මඟ වටහගෙන හරිතැන්ට එය යුත්තේ ඇයි කියන එක තමයි අපි ධනකත යුත්තේ නැතහොත්වන්නේ මේඒ එකක් කාලිය කොචර අපි අපේ යවනවාද කියන එකත් මේ අපි ලබාගත්මන් සම්පතදී මේ සම්පත් තුල අපට යාහැකි මාර්ගය දිගු ගමන එතනදී වේලාව පමාකරගන්නේ නැතුව. කෙටි වේලාවකින් හරියට ධර්මය අවපත කරගැනීමට ඒ නර්මස්ථානයට හැකිවුණු තල්ලා ගන්න එතනින් අපට ඔබ්බට ෑමට යන කාලය මංහිතන්නේ අර අපිට ගක් ප්‍රතිපල ලසට පාචි කරගැනීමට හැකාව ඇැවීම. ඉතින් අපිතාරා බහොම ස සති සපජන්නේය ගැන ධර්ම විචේය සත්තු පුද්ජන් ගැන ඇතුළට තියනම දේය ගැන අපි තාකර තවදුරත ප විශ්ලේෂණය කරනවා ඒ ගවම පරිි ස පාද ගන තර නපාන සතිය වැනි භාන කරම වේද්‍යයන් කොයි ආරෙන් අපි උපයකර ගත් යුත්තේ ධාතුමන සිිකාරය මෙවැනි දේවල් තුළලින්. ලබ <laughs> ටාගන්නන්නේ ේ ප උඩු කමත් න නැතව අපිට තේනවන යම කිසි විදිර ්‍යාදන තිවන ඒහ සමනව එව නතිකර ගනීමට ප්‍රෝජනර් ගතයුතු භාාවනාක්‍රම වේදයන් ගැනි කතාර. ඉතිං අදත් වැනි මාත්කවන් කපයක් කල්ලාම අපිට තියෙන ගැටු නිරරණ ගැනීමට මේ අවස්ථාව අපි ප්‍රෝජනයට ගම ලොකස්වන්ාන්සේට පින් සිද්ුවෙන් අපට මේ මග පාදාදුන්නට ම තව ං කියන දේශ ේමෙන් ලක ව න්සි වස ල් ස ර තරම්මර. ලොකුස්වන්න්නන්ස දැන් අ මේ බෝදුරට කතා කරමින් හිටිය වවිවේශනය කිරීම සිදුරු කැසවෙන් ඒන මේ විචනාත්මක ලෙස බලන්න ධර්ම තියන මේ කොහොමද මේ ධර්මයක් විදිකට අපි බලන්නේ තවත් කෙනෙ කියන්නේ කෙේත මේ වැනි දේවල් ගනිතා කරමින් හිටිය ඇ මේ සමත්ත නයාාම සූතර තුනක්කිතර තියනෙනවා එතන එතනත් ම මේකම දැක්කලකු වන්න්නන්ස ද මේ හා සම්බඳමකට අපට තියෙන කාලය බොහොම ඒ ඇතින හිටිකාල වදුරටත් හට හට ගිල්ල වල්වාදිින් නැතුව කොයි ආකාරද මෙය අපි ධර්මය ලබාගතියුත්තේ කියන තැනක් අනන්න තන ැනක් ේ ලක් න්ස ඒ ගන තවදුරත් පොඩ් අපට පහාදන ප දදා හැමෝටම තෙරුවන් සරණයි සම්මත්්‍ය නයාම කියන එක අදහස මාර්ගිට් පැමිණීම. එම ලැත් සම්මාධිට්ටි. මට මතකට ඒක තියන හොඳ වච්චනයක් සුනන්තෝපි සද්ධාම්යි. බ බන ඇසුවත් ඇ ශ්‍රද්ධාවන ඇත්තන් එහමනත්තං සිදුරුහුවෙන් අදහසින් ඉන්නවන අ එතකොට තර් තමන්ගේ මත එකත් එක්ක මේ ගටමින් පාවත්වන වන එක තින සුනන්තෝපි ස්‍රද්ධම ධර්මය ඇහුවත් අබ බෝ සම්මත්්‍ය නයාම පාපණතුම් සරම් සම්ම්‍ය නයාමයට පැමිණන්න අභහුවය කියන වඩ බෑකනු අභහවය කියයන භහව කියයන සුදුසුුවෙන නුසදුස නුසුදුසුයි කියනවා සම්මත්්‍ය නියාමයට එක නාර්ගයට වැටෙන්ට සුදුසු නැ කියනවා.ඒ කියන දැන් සාමන්‍ය බනපොත් කියව් පමණින් එම නඇතන් ධර්මය ශ්‍රවණය කළ පමණින් ඒමනත දහම් සාකච්චාලට සභාගි වෙච්ච පමණින් එයා ධර්මයට මාර්ගිටවැටෙන්ට සුදුස්සෙක් වෙන්න. මාර්ගයටවැටනි සුදුස්සෙක් වෙන්ටනම් ය ඒ තමන්ගේ මතිමතා අන්තරත් එෙක් ර්මය පිළබඳ විග්‍රහ කලවන් නොකරගෙනන්න ඕන ඒකන දැන් අපි සාමාන්‍යෙන්ි පොඩි කාලින්ඳලා ස්කෝලයන කාලින් දලා එලට පුවත් පත්වලින්ඒ එක කායගේ අදහස්වලින් අපි අපි දන්නා පුංචි කාලේ හම දෑම පේස්කෝල්ලති ලියන්න ඕන අපි පඩිවදන් කියලා එක සිංහලයකුගේ කීමක් එමනතා අපඒක රජ කන්නකුගේ කීමක් ඒමන රහතන් වහසය නමකගේ කීමක්ඒක බුදදුුවජන් වහස කීමකි පඩිය න් අතරන. ඒවත්න්න සුද්දකුගේ නමදදාල අපි පඩිවදනකෙ ැමදෑම ලිවියෝවා ඒවගේ අපි කාල ඇතිස්ේ පරගති විඤඥාය පවත්වල ඒළඟට පරගති සංස්කෘතියකට ආවඩල ඊළඟට ඒ ඒ සංස්කෘති අනුසාරයෙන් අපේම දේවල් අපි දයාරහිතව විචාරය කරන්නට පටන්ගත්තු නිසා අප ධරමට එනති නිකට ඔක්කුම් හලගිය ඒකනිසා මොකක්ද වෙන එක්කු අන්දෙක්ව එක්ක පොහ විචාරකයෙක්වෙයි ඔය දෙකින් මෙහා මදධ්‍යස්ත බදධිමතක්ලලා බලනතින හැකැව නැතු යනවා ඇදර තියන ඔතනේ උඩගුකමකුත් ේෙවන න්නේ ඒ උඩගුකම නිසා ලෝකි තියෙන ඒඒක මති මතාන්තරත්යක මේ කලවන් කරගන්නවා. එක තමන්ගේ මති මතාන්තරත්යක කලාවන් කරගන්න හා එහෙම කොෝමද අරම කෝහමද කිය කලවන් කරගන්න එතක ඩියාටර ශ්‍රාවකයෙක් තුළ තිබ්බේ යුතු අහිංසකම ශ්‍රාවකේක්ෂ වහාසිටඇ ඒ ධර්මය කෙරෙහි කරුණු සහිතව සිත පහදවාගන්න පුළුවන්කම ඒ ධර්මයට හිස නමන ස්භාවය ඒ මුරුදු ගැතිය ඒ ධර්මය ති විචාරයකට ධර්මය අනුසාරෙන් මෙනහි කල්ල බලන එක මේ ලක්සන් විලින් තමයි සම්මන්ත නියයාමයට පත්වෙන්නේ ඒ ලක්සන ඇතන් ික්ෂන ෝකට හරයන කබද තව පත්තිකින් දක් තත් ්‍රවන්සේ එකක් මේේම. දට එක ලනොට ඇත කියල ලබම මාර්ග වවිම මාර්ගොලිින් යන්න පුළුවන් හැබයි මෙතනදීමේ තියනවන උපාදාානය. ඔත ැතිකරත් අපිර ඇතිවන උපානය කොහන්ගත් මේ ආසාාව ්‍රෘෂ්ණාව උපානයේ ැතිකර ගත්වොත් කොහමරත්වේ මාර්ගයට කරකිල ටනවයි කියලා කාලයක් කියඇන්න පුලුවන් හැබේ වුණට විචිකිච්ාාව තිබපුේ විචිච්චාව බලන්න ඒඒක ඇ එවා විචිච්චාව කියන්න මොකක්ද කියලා ති්‍යයනය කරන්න බලන්න සහ අර. ඇත් තියාගෙන වැට ුතර මාර්ගයට වැත් න ගේලා මාර්ගි ධර්ම දර එන්න පුල තරම් ගන්න පුලොන් කියන කතා එතන කොහුට ල ඒක හම මහත්තවවෙනිද සාමාන්‍ය මට මතකයි මන් ධර්මය ගොඩාක් ඉගෙන ගන්න කාලේ මට හරියට සැක බහුල්ල කෙනෙක්ම මට හරියට සැක තිබුණා මේක පොහොමදවෙන්නේ මේ කොහොමදවෙන්නේ මේක පොහමදවෙෙනක හරිට සැක දැන් සැකේ ඇතිවෙනකට මම හික අත රියනෑ සාමාන්‍ය ගොඩක් අය කරන්න සැකැක් ඇතිවෙනකට ඒ සැක සැකේ නිසා අතාරණයක මං සැකේ නිසා අතේරේද ඒ මගේ සැේ තුළින් හටගන්න ප්‍රශ්ටම පැත්තකින් තිබ්බ ඒක ධර්මත්තික හලවන් කරගත් තිනෙන ධර්මය දිගටම කියවමින් ඉගන ගනිමින් ඉගෙන ගනිමින් ගිය මං එකට අධ්‍යනය කරනවා කියන වචන පාච්චි කරන්න කැමෙදින අධ්‍යන කරනමකි ලිල් නූතන භාසාාව කතතා කරන ස්ටඩි කරනවාගෙනනකින් ඒක තියෙනවා අපිට නිකක් ස්වාදීන බලන්න ඕන ක්‍රමියයි එතකොට එක ශ්‍රාවකයයක්ක් නෙමේයා ම සම්බන්ි නික කතාහනම මත් ධර්මය ටඩිකලා ම ධර්ම ටඩිකලා කියලා කියනවාඒ ස්ටඩි කරනවා කියක අර්ථය යමක් අපි ඒ අපි අපිට අදාළ රටාවල ඉගෙන ගන්නවා කියනිකයි මෙතන දේකන මේ කරනන්නේ ශ්‍රාවකයාකයන නහමකිනෙ නෙවී ශ්‍රාවකයක්කින අසන්නා නැත්තං ඒක ඉගෙන ගන්නා ඒක්‍රමයට යතුරේ ශ්‍රාවකයාට අදාළ ක්‍රමය තමන්තල පිනෙන් යෙන්ඩ බුලා ම රමේතුල තියෙන අර සැකසාහක කරුණු පැත්තිකින් තිේලා ධර්මයම කියවන්න ගියා ධර්මයම කියවාගන ගියා කාලයක් අද්දී අර සැකත් නැතුව ගිහිල්ලා මට පැහදීමක් ඇතුවනමේ ධර්මය ගැන ඊට පසේතුරු වෙන්නේ කරන්න දෙයක් එතකම් කරන්න දේ පැහැදිලි වෙන්නේ ඒක එතම් එතකං අර අරකම මේ මොකදේ මේ මොද මහතැර තේරෙනනවතිද අුතිංව හනාය ගුඩා කරන්න දේවල් තුළ නිෙම ඉන්නේ හම චිත්‍ර හදාගන්න ල මුල අර චිත්‍ර හදාගන්නතය මේ චිත්‍රඒක කෑලි අඩුයි ඒ අඩු පාඩ දින චිත්‍රය කෑලිපුරෝගන්නතමයි තම ඉන්නේ ඒයවා ඉවසග හිටි යොද්ධරමිගෙන ගෙන ානට චිත්‍ර හැදනවා. ඒ චිත්‍රී හැදනාම කියනවා ඒ චිත්‍රස් ඉටපසට සුදුස්සෙක් වෙන් අවස්ථාව තියනවා. දැන් අපි ධර්මය කෙරෙහි ද මූලික ප්‍රසාධය ඇති කරගන්න නැතුව. මේ චතුරාරි සත්‍යවබෝධීන්තොරව මේ සත් වගට කිසි මේ මේ සැනසීමක් එහම නැත සාත්වයාට ජීවිතයට ස්තරසාහට විසිදමක් නෑ කියල කරුණු සහිතව තේරෙනකම්ම අර ප්‍රශ්නවෙලා ආපුේ. ඒ පස්්නවෙල පැත්තගෙන්තියාගෙන තමන් ඇබයි ඉතෙන් සමස්වාධීන වඩෝනි ඒකන මහන්තේ දැන් ප්‍රශ්න කියනේවා තමන්ගේ ප්‍රස්නට අමතරව නිත්‍යයක් මන්ගේලුට ප්‍රශ ධාවාන්නේ අනිත්‍ය ඇත් කියෙන ඔය ඔහම කිවට මේ ප්‍රශ්ට මකක්ද කියයෙන උත්තරේ. දෙක දවස මට මතක ඒ වගේ කක්කාවා. එක මහත්තේ මටකවා මටඒක ප්‍රශ්නයක් තියෙනවා පුළන්නන් උත්තර දෙන්නෙකව ඒ කාලෙවා මොකක්ද කෙලවා පිස්සු බල්ලෙක් ඔබ සිදදුරයටටේනවා දැන් හස මොකද කරන්නේ කෙල ඇහවා බංකිවා මංඒ දන්නේ දැන් පිස්ව බල එනවෙලාට ම ගහට එතන ගහක්ති බුද්ග හට නගී වතුරත්ති බුද්නන් අතුරට පනී මොක කරයි දන්නේකි මන් දුවයි ඒ නිසා එක අපි වෙලාට බලාගන්නක මේලේ මටක කියන්න බැකි ඒ ලැස්තුන අර ප්‍රාණගාතය කරන්න නැහැන. ඒලාට මරණඩේ න නේද කියලා අහන්දයි.ඒවගැර පොහු ප්‍රශ්න මේ සමාජයතුළ තියනවා. ඒ ජාතිය එකක ප්‍රශ්න තියනවා. ඉතින් ඔය ප්‍රශ්න තියෙන මිනිසුත් එක එක පශ්න හනුව ඒ අහනි පුද්ගලයා වට්ටන්ඩ. වට්ටල සන්තෝයන මහන් ප්‍රසට උත්තරදින්න කවුරුත්නය මගේ හන් පසට උත්තර දින්න කවරත්නයකි තම අ ලාම කාශවාදයක් වඳ වෙද න්නවා ඒකාලෙතිබව ඒ ජාතිය ජතියන්න . මට පස්සම ගත්තින මේ පසට කවරුත්තු උත්තරව වන්නෑ කාගවත්තය උත්තරේ නෑ ඒ උත්ත හම්බුුණත් ම ධර්ම ොයාග යන්නේ හම කිය කිය කොටසක් ඉන්නවා. ඒ ගොල්ලන්නට මේ ධර්මය අයිතින. ලක්ෂන් කෙන විජිචාවක් ව නොත්තේ තන සැක සැකයක් ඔය ප පත්තික ප්‍රතිග ට තම කට මමාගේ කටයුත්ත මන් ධර්මයගෙන ගන්නක කරගන දිගින්දිට කරගෙන යන්න ඕනි. එහෙම කරගෙන යනකොට. ඒ කෙනට ඒ ධර්මය හිතන්න පුළුවන් රටාවක් අහු වනෝ ඒක නැත්තම ධර්මයකයා ගදැන් ගොඩක් වෙලාට අපි තේරන ධර්මය කියාගෙන යඇදී තමන්ගේ ප්‍රශ්න නිමෙමේ වෙනමේනාගේ ප්‍රශ්න ව දැන් අප ගත්තු දැන් සමහරුන්ට ඇතිවුණ ප්‍රස්්නෑ මේ ලෝක මිචර ජනගාන මොකද මේ ජගාන මොකද වැඩිවෙලා තියෙන්නේ. උත්තරේකන ල්ලෝක පුඩ මනිස් මැරිල්ලන උප න්ටරන. එදමන ොල රික්ච දිිලතිල. ඉති එනිසා ඒවගේ පස්මල්ට උත්තරෝය හොයන්නවා තමන්ගේ ප්‍රශ්නය අන්තුනගන්න නැතු. ගල වස ත්තනම ප්‍රශ්ය කරලක සහන්සකට උත්රදුන්න සමහරටර වැඩක් නෑමේ හැම දෙේ මනි්‍යය කියන එක ඒක මව තවතනක දක්ක ඒකත් ඇත්තර ආසාාවක් පත්තර වැටනවා කියනෙක් දෙ කොන කො කොන් දෙක් කොතන රස්සදවතය උවේදවාදය වගේ මේක කොන් දෙකට වැටනවා එතනදී යම් කිසිවි දෙකට අපේ බුදුරජ වහන්සත්කිවේ ඉදිරියට යන් අපි මේක දරම හොන්න ආසාාවක් තමතුල තිබී යුතුයි කියනක් අන්නේ එතැන්ට කොහොමට පත් කරගන් දෙ සමරකට්ි කියන මේක තැනකට ල්ලමකින් අර එතන බුදුරහන්සේටතිව. දෝග තිබයි කියනක මේක හොයා ගෙනය නට පස්සේ එක තියෙන අආසාාව අතරණ අවස්ථාවක් කෙනවා හැබේ ඒදැන් අපේ අයට වෙලා තියන අත නර මේක මෙහම ති එක වැටනවයිගේඒ ධර්මය හුවන්නකම එක හිටින්න පුළුවන් ධර්මයක් එක්ක තමයි යාට උද්‍යෝග පිහිටන්නේ ධර්මයක් බුද්ධ දේශදම තියෙනවානි දර්මාර්ගේ දියුණු කරන්න බැහැ කියනවා එල්ජි පාත නැතු යම් ප්‍රමාණයකට ඕනෑම කෙනකොට යම් ප්‍රමාණයකට යගේ පිනට නුව යම් කිසි විදිපායක් තියෙන් ඕන කියනවා. එක්කො චන්දයක් එකන් කැමැත්ත එක්කු චිත්තයක් එකම් සද්දා සම්පන්න්න විශ්වාසයක් අධිෂ්ඨානයක් ඒළඟට එක්ක වීරිය එක්කො විමන්සා හ විමස විමසාහ යෑමක් විවසයි විමසීම විචිච්ාවක් නවනේ නෑ 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 න විමසීම විචිකිච්චාට හිතිනෑ විචිකිච්චාවට යගේ වට පස්සේ යන්න බෑට එතන එතන සැකේ තුළ රැඳල්ලා ඒ සැකේටම සැකේ ගොදුරක්වෙනවන් ඊට දන් මේගේ දැන් සාමාන්‍ය අපි එක තේරුවත් විචිකිිත්තාාවක භාවය සමහර ඉවා බිරිඳ ගැන සැකකරගෙන සමහරෙන්වා ස්වාමියයක් ගැන සකරගෙන සමහරෙන්වා තමන්ගේ සේවකය ගැන සැකරගෙන මේ සැකේ තියනකං යාට සැසසිල් ලඉඳබෑ ඒ සැකේ නැති වෙන්න ඕනි එඒ ගේ දර්ම ම හර ර්ම හර ක් නෑ බුදුරජන්ේ බුදදු නාග ලෝක වට කවුද දන්න්නම රාන් හට හත් කද ඒගේ ලාමක සැක අවුත් ඒ සකට පොඩ්ඩකොත් ඉරතියන් හොදන. එතවට එ අර එපාවීමත් එක් හ කවය ම ද ම රම ර ර මන්ට සල න්න හ මරම ෝක්ක ප මට කරග න්න බැව ේද ම ්‍යාට මක් වද. ඒ මංගතන් ඉ රෝග මූලයක් කියලයි ඒකතර සහරය දාල දන එක ාව කට ගො වැරදි ධර්මයකරය දයක වන්න බෑහම ලක්ානශ න කිය එක ලොකු දීත්තියක් එතන තියනවා හාව ප ප්‍ර්ඥ අනුත්තර ආබහ ප්‍රඥාව තමයි කියනවා ලෝකේ තියන ශක්‍රේෂ්ඨිතම ආලෝක. ්‍රේෂ්ිතම ආලෝකයක් න ප්‍රඥාව ඒ ප්‍ර්ඥාම උපද වන්නේ තිරලක්ෂණ ඉන්න කිදක්ෂණකෙන් ලාමිකයකක්ද ඒ ඒගැනි ලෝකත් ස්වභාවී අතාාරිතයෙන් දකිින්වනක් කෙරෙ ඒ අතතාරීන් දැකින් පිණිසේ දැක්කට පස්සයා ප්‍රෝධීට පත්වෙන්න්නේෙ පෙදැන් හැමතමතිකොද දැන් අපි ගත්තත්ම ඒ අවස්ථර් ශ්‍රාාවකයෝ ගැනතියෙන්නේ සෝතා පන්න විච්චාය කරනන්නේ සකදාං විච්ාගේ දැ සහර අටවා කතාාවල තියෙන සමමාර ස්වාමිනාන් සේලා ගැන කියනවා උපාසිකාව කියනො අද අපේ ස්වාමිාසේ හරි පැදිලි රූපයකින් යුත්තුවෝ දැක්ක උන්වහන්සිට අ අබෝධ වෙලා වගේ කියලා කියනවා ඒමගේ මේකන නුසයකට යම ලැබුණනාව තිීනය බෝධවන් ගති පෙනවාන ඒක පේෙන් ඕන කියනු ඒක කෘතිමෝ ගන්න එකන්නි මේ කියන්නේ ඒකන දැම එ එපා වෙලා කඩාවැටිලා මූනෙල්ලගෙන ඒ මහිටන අනතතුවල මේ අබුද දෙතියනන්නේ යා තුර දෘෂ්ිතු. ඔක ඕකටම තවයිකක්ස්ව වනසාර මන් දක්කා කියල්ල ද නවාද ර බොහෝදුරුද මෙතන මනුෂ්‍ය මෙ ලෝකයේ අවශ්‍යතාව යන්න දැ අපි කාමලෝක උඩට ට වා තෞතිසාාවහෙම යනවානේ ලක සනස් දැ මේ මං ලෝක ම වැඩ වැඩියම දුක තේරෙන්නේ මෙතන ගේල ඒ හන්ඳ තමයිගේ ල අපිට පුළුවන් මේේ සද්දහ වැති කර ගන්නත් මේ දුකක් තොයිරුම් කර ගන්න පින් කර ගැනීමටත් වැඩි අවස්ථාවක් මනුෂ ලෝකයේ මේ පත්ක් ලබාගන වාසනාවන්ත කමක්ක කියන්නන්නේ ඒකයි කියෙලමකො දියලෝොල ඔච චාතු මහරජ්‍යය හෙමවැන්නක් සිදුවන්නේ නැති එකක් කියනොමක දේදන සංවේජිතාවය සහ ඉතර එතන එ සංවීතාවයක් නෑ එක තමයි කියන ඒහමක්තියන ඒකන්ද වැඩිය නැවරක්න ගෙලගො තරවරග ක ගොඩක් මත් ස්රරිතන්ගේටක ඒ කාල මනු සුලුවම දුක ැ තේරෙන් වන්නති මේඒ ති ඒකදෙම ට ඒ හුනේ මිලින්ඳද ප්‍රශ්න ිඳ ්‍ර්තියන ගසයන ගනහතන් වහන්සේ වදාරලා මනුස්ස ලෝකෙ තමයි කියනවා කියනීම බ්‍රක්්මචාර්ය ජීවිතයේ සම්පූර්ණ කරලා ලෝකෙට නොවැලි රහතන් වහන්සේ හැටියට සත්වයට ඉන්න පුළන් කමතියි අනි ලෝක අනිත් එකන තෞතිසාාවී ්‍රාතන් වහන්සේලා පහළ වෙන්න යපිකම තවතිසාාවිම තවති නතන් කාමාාවච දව ෝකගම දැ කාමාචර දිව ලෝක ක කිය න ග ම න තක. ඊට පස්සේ යා බ්‍රහ්ම ලෝක ගිලපතිනවා එතකොටට එයා ඉන්න බෑකැන් ඒ තලයේ ස්ථරය ඉන්න බෑ ස්තරයට වඩ දියුණුවුත් යාට එතන ඉන්න බැතන චුතුයවා එතකොටට අනාගමිකනා රහත් පලේ දක්වා දියුණුව වග ගගේ ගේල රහතන්ස්ස වක් ද ඉඳලා ට පස අතන පිටම්පානාව වයාට බැහැ පැවිද් දෙක් වසයෙන් සවරු පිරක දරගනම මේ පොලො වැවිදින්න මනුෂයාටක කරන්න පුළ මනුෂ්‍යයාට පුළුවන් රහත් පලේට පත්වෙලා සියලු ලෝකෙන් නිදහස් වෙලා ලෝකට අයිතිනැති කෙනෙක් ැබයි ලෝක ඉන්නවාඒගන ලෝකෙන් නිදහස් වූ කෙනෙක් ලෝක විෂේ ඉක්මවාගේී කෙනෙක් ලෝකෙන් එතර වූ කෙනෙක් මේ සාමාන්‍ය මනුස්්‍යයාගේ දෙ ආහාර පානාදය වලඳගෙන සාමන වනුස්්‍යයක් පූජා කරන සිවූරක් පොරවාගෙන ගහාගලක්කට ඉන්න ඒ ඒ එෙෙනම බිහි කරන්න ලෝක වෙන කිසි ලෝක බෑ මිනිස් ලො විතරැපුවා ඒක බදු කෙනෙ මනුස ලෝකට පාලවෙන්නේ මේ දුකම මෙහ තිය නිසාන්න මේ දුක ප්‍ර්ඥාාවන් දකිනක් දුක් විඳලදාකිෙනෙ කන්නමේ. වරතේරන ග හම නං දැ එතන තකට කියන ස්‍රදාහවෙතකොට කඩු තන එකොට ඒතන නකට සංහත වැඩි න සිිලද අඩුව න ඒ අනත්්‍ය දරමය සංස්කාරයන්ගේ ස්වභාව ඒ හම්ම තැන එකම විදියි. පල තර ඒ ిින් වර්త න න යා නු තර සහර ි වා ්‍රනීතු ආර පාන අනුභව කරන. සහර හ පර බෝජන අනු ගබන කරන. සමර ොහෝම දුකසේ කට මටි ල වාසේ කරනවා. සමහරු පහස හන්තියන ಾළි ාවල සය කරනවා. සමහර දෑ බොහො පైන් වා න හත ගනම් පං න තා ම ලං කාාව. හරම ොහෝ සද පහසරුට ගැබීම යනවා නමුත්ඒ හැම තැනම තියෙනවා අනිත්‍ය ධර්මය අනිත දරම ගච්ච එක චරිතයක් නෑ අනිත්‍ය ධර්ම ගංච්ච එක දෙයක් නෑ මේ සුබහම දෙවියෙන් අතර කාර්මාණ රූප පින්පල් අනබව කරන දෙවුරුන්ගේ වෙනස්කන් තියනවා සමහර දෙවරුන්ට දීව අසරාව ඉන් ෝස්වල්පයක් දීව සැපට ි ක්ති න සමාරදදිවරට බහුල දදිව ැපතියන. නමුත්තිඒ හැම්ම දෙයක්ක්ම අනිත්‍යේ අනිතිස බහැ ිදිල නෑ දේශනාව ඒකයි පටන්ගන්නේ සංස්කාර ධර්මයන්ගේ දදුක ගැනතා රනට නෙමේ සංස්කාර ධර්මන්ගේ අනිත්්‍ය ගැනකතා කරලා. යද නිච්චන් තන්දුක්ක යමක් අනිත්තිද යයි දුක යන්දුක්කන් කදනටටා යමක් දුකද ය යනත්ම. ඒ ඒ ඒ ධර්මතාවය ලෝකන් ලෝකට වෙනස් නෑ. ඒ ලෝකෙන් ලෝකෙට එකයි නමුත් එහම නාහන් කියලා දෙවියන් අතර කෙනෙක් අනාගම්ම වුණොත් ඒකාම තෞතිසාාව කියලා තවතිසාවන්නේ චුත වෙනවා. එතන තුම ඒගේ එතකොට ගහතන් වහන්සිට පරිසරේ තියෙන්නේ මනුස්සලුවක විතරයි ඒ සලි උපාදනෙන් ඇති කරලා අපිගම රහතන් වහස නක් කිය එන්නවා ඔොන්නහ අපිගම් අපි සාමන්‍යෙන් ගම අසාමාන්‍ය ගුණ ඇත්තිපිච්ච ක්ල හර කම නාසික ජීවිත ආරම්භේදලම පුදුම සසාහගත සිද්දදිිගෙන ගානයි එත උන්වහන්සේ වයස අසුවිදි තමයි පැවිද්ඩෙක් වෙන්නේ දීජීවිතය ගත කල්ලා අබු දරුවෝ හදලා මොන පුුරුවම නිබිරියූ දැකලා පැවිදිෙන මස අසුවේදී පැවිදි වෙලා පැවිදදෙ හැටට කල්ගත කරනවා තව ස අවුරදු අසුවක් අවුදු එකසි හටක් වන්වන්සේ වැඩ හිටිය පැවිදිලා රහතන් වහන්සේ නමක් ැටියට ඔන්නන් වහන්සේ අවරුදු අසුවත් මේ සමාජය විදගන ගිය පිරිුම් බැවින්න රහතවෙච්චකමන් එතකට රහත වෙච්චකම පිරිණුම් පානවා සූරුපුරුවන්න වාසන වනැඇත්තන් ඒකයි මේ බ්‍රහ්මචාරයේ ජීවිතයේ භාගවිතුන් වහන්සේගේ පැවිද්ද මේ මනුසලෝකටම උරුම ඒ බදු කනෙක් නුසල ල ම ලි ොහොද ඒ සුල පටික නෙම ිය ලැබෙන මනුස්සීවිදී මනුස්විද කියන තීරඩාටක තනම් මහත්තය ඒකන්නේ හරි සන්දිිස්ථානයකගේ මනුෂ්‍යයාට එක ඒන ද සමහර ලොකු නගරවල තියනවා ලොකුම මේ හන්දි ඒ හන්දිී තියනවා වීඩි ගොඩාහතර හතර පැත්තර ිහිදිලලා ඒක විදයට හන්දිීට මනුසයට ඇන්න පුළන් ඒ වන රන පුළන් උතුරදි ශාටතියන වේද තවකෙනට අන්න පුලන් කුණ සාර තින වේද ඇයොක්කම හන්ඳෙන් බෙදල තියනවා ඒවගේ සන්ධස්ථානඇත්තම මනුස ජීවිදී මනුස ජීවිත වට පස්ස කෙනෙක්කු තෝරාගන්නා ක්‍රියාකාරකං ගන්නු යා නිරයට යන පාරියනවා තකෙන තවන් තෝරගන්න ක්‍ර කාරක ගන්න පේ ලෝකට න්න පාරිය. ග තමන් තෝරගන්න ක්‍රියාකාරයන තිරිසස් අපපාටන පාරයනවා. තවකනෙ තමන්ගේ ක්‍රියාකාරගන තම ඉතට ැවතිලයි නාාපකකිෙනවා යිතන්ටම. තවකනෙ තමන්ගේ ක්‍රියාකාරකන් ගනු දෙවියන්ගතර දයනු සමර බම්බුගතර යනවා සහරු පිරිනම් පාන. ඇති ඒ කෝගම තියන සන්ධස්ානක් මේ මනුෂ්‍යදීවිදේ කියන. ඇතට බුදුගනෙක් පහලවෙන්නේ මේ මනුසලෝක ම නුසයකැට පමණයි. සිවරක් දරාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන මේ නිකලෙස් කයක් පවත්තන්න පුළුවන් මන්නස ලෝකේ වෙන කොහෙවත් නෑ ඒකනි රහතන් වහන්සේලාට දෙවියම් බව මේ බල් වැටවගේ පස්සෙන්නේ ඕතරම ොඩක්ැන්නන ලකු සනස ඩ ස්සල්ල හිදැ අපේ වැරසරහනකිව දැන් රතුන් වහන්සේලා දැන් බිහිවෙන්නේ නැතිේ යන කගද දැන් අන්නන්නේතට මකීම ඇතේ දැන් යම්කසිේ පරම්පරාවක් සිදුනට පස්සේ. එඒ පරරව පද වන්බ රජ පරම් පරාව දැම්බලම රජ පරම්පර ද දුටකගම රජුවන්ද රජ පරම්පරාවක ඇවිල්ලි රජ පරම්පරාව සිඳි ලගයාට පස්සේ නායකාරවන්සකෝ අදමල කට්ටේ ඒෙදකොට අර බෞද්ධ රාජ පරම්පරාව සිඳිලගයාට පස්සේ ඔන්න ඉට පස සුද්දමී රට ගත්තන ඒක තියෙනවා මහවන්සේ තියෙනවා මේ අපේ රජුරුවන් ව අල්ලගත්තට පස්සේ ඒ වෙලාවේ මං තන කොල්ලඹ රැසීම ඉදිලතියෙන ආන්ඩුකාරවරයා එදා වේල්ම ඔක්කෝම් පිරිසට අතරත් දීලා ඔක්කම විදුරට දායන වයින් අරගෙන චේස් කරගැෙන ඊට පස්සේ සතුට කඳුු වගුරු ලතියනවා වගුරුල්ල කියලාතිය නොමකක්දී සභාවේ අවුරුදු තුන්සී ඇතිස්සේ අපේ යුරෝපිය ජාතීන්ට මේ රටේ රාණ ක්‍රමේ නැතිකරන්න බැරූග්‍යයා ඒ අපි කලාක ඒ ැතිකරපු නැතිකිරල්ල තමබි කරන්න බෑනි ඉතින් කහොහද මේ ලෞගික විශ්යක්ක් බිහි කරන්න බෑනි ලෝකර ලෝකොත්තරක් හොමද කරන්න ද රාණ්ඩුව රජෙක් බි කරනවාගේ ලෞකිකක් ඒ ලෞකික ිකරට බෑනි දැන් පේෙන තට්ට බා කරමින් හොය ය ඇයි රාජි රජක් බර රජෙක් ලෙසින් බි කරන්න බෑ ඊට අදාල ප්‍රති පදාවක්යවා? අදාළ වැඩපිළල එ පෙර රජදරුවන්ගේ නයාම ඇතියෙනවා ඉස්සර රජ පරම්පරාව ලේමඔක්කොම කතාාවෙනවා රජ පරම්පර කගොඩා කරබුදු තිබරතියෙනවාඒ අරාගෙන ලික හැමරටක මැති හැබැයි අපේ රටේ දැන් අපි කරතු තින්දියාවේ දය මහවන්සයගේ අයිස්ති අ තමන්ගේ රටේ රජ පරම්පරා පිළිබඳ යිතිහාසික විස්තරයක් නෑ දම අතිහාසක විස්ට ඒනිසාම කවුදීටපු ජවරු කොච්චට කල් හිටිය අද ඒගල්ල කරලා තියෙන මොවාද බොහොම ස්වල් පවසන් තමයි කරුණුවාරග මශ බොහො එක්කොති අපේ මහවන්ස පිට තමයි මේක එහැමැනම ඉදැ මේ හොඳහෝ නරකෝ සඳහගලා තියෙනවාන ඇති එනිසාම රජපරම්පරාව නැතුගේ අට පසයි අප හිතාගඩුවත් බැනි ති ඒ වගගේ ලෞකික විශ්‍යයක් හිතාගන්නඩත් බැෙන. මේ බුදු කෙනෙක් පහළ කරවූ පරම්පරාව රහතුන්ගේ පරම්පරාව මේ සාමාන්‍ය මනුසකට පොල්ලන්දු පත් වඩා පහු ඒක සාමාන් මනුසුට කරන්න බෑ මොකද දැන් බුදු කෙනෙක් රජ වුණේ එකකන බුද්ධරාජයට පත් වනේ මේ ලෝක ධර්මයක් තමන්ගේ අනසක යටතේ පවත්වන මාර්රාජ්‍ය කඩා බිඳලයි මරරාජ්‍ය පරද වලයි බුදුකෙනක් බුද්ධරාජනය පත් වනිේ ඒ බුද්රජ කාල රුුණණට පසේ මමාරාජ බලත්වයෙන ලක ර්ම තන ොච්ර විර පදවගන කොච්ච මාර්ගයට පිසුව නඒක ප්‍රජණ තියනවා. ප්‍රයෝජනය පිහිට උපකාරය අනුසස් එෙහිම තියනවා. මොන අද ටිකටික තමන්ගේ පුුණ්න්නි බලි මෝරන්න ගන්න. අවන්කමින් දර්මය හෙසිරින්වන්න තමන්ගේ පුුණන්න බලි මෝරණ ගන්න. ෝරකට දුමුද අපිටය අපිට නිකං වි්සෝපයට පත්වෙලා නැත්තම් සෝකයට පත්වෙලා අපි අනාත වනා අප අසරන දැග මුදත් කරගන්න බෑන ක හිද ො නෑ ොක මේ බුද් හසන තාව දැමන්ක මේ මනුසලෝක පෙරි දව ලෝක පුලුව ඒ දවලෝක බෙ අයිත් මනුසලෝකට පුලු නාත් මේ මේ මහා බද්‍ර කල්පම ආයමත් බුදු කියනෙ කාසාන්නේ නෝ මයි තිබුදුරජාණන් වහන්ේ ආසන්නයක සංසාරිව භහිවිකත්ත් මේ ආස වගේ තමයි ඒකෙන ැම් මෛත බෝසතාාණන් වහන්සේ උඩ ඉව. තුසිතේ එතු ග්‍ර ්‍රාවක වෙච් අග්‍රෂ්‍රාක ඩ පින් කරපු දුටිගම රජුරුව ඒළඟට සද්ධාතිසි රජරු ගුඩ ඉන්නවා. ඒළඟට මයිතති බෝසතන වහන්ස බුදවා ලබනනාත් මිති පුත්‍රය වෙන සාාලීකුමා රැුඩ ඉන්නවා. මයිත්‍ය බෝධතන් වහන්සගේ අම්මවෙඩ පින්කරපුකා විහාර මහදව තාර්තෙන්ට පිකර කා තති රජර ක්මින්. ඊළඟට බු බුදු කෙනෙ පහලවෙන්න තව අස්ථාව තිය නම මේ මහා බදර කල්පයෙන් අපි අම්කිසි අතරමැත් ්‍යවස්ථාව ගින්නේ එතකොට මේ අවස්ථා මේ එකගන මේ මේ කල්පේ බුදුවර පහ පස්ටමක් පහළ වෙනවාන මේ කල්පය අවසාං වනාට පස්ස කල්ප කියීයක් බුදුර නැද දන්න සමාට කල්ප සිය ගනන් කල්ප දහස් ගනන් කල්ප ලක්ෂ ගනම් බුදුෙන බුදු කෙනෙක් සම්බන්ධ කියමත් අහන්ඩුවත් ලැබෙන්නේ එතක මනුස්්‍යයාගේ පෝන්නේි රටාව වෙනස් කරන්නයට හැකියවැන්න දැ අපි ගත්ත පට ටක බුදු ධර්මයාපනැති කෙනෙකුට ති සාමාන්‍ය විශ්වාසමත ඉන්න මිසක් තමන්ගේ හිතය තුළේ තමන්ටම අදාල වීරයකින් පරිවතනය කරගන්න බෑ එ පරිවතනය කරගන්නවමනා ධර්මයක් ඇහෙන්නේ දැන් ඒ ධර්මයහින්නේ බුදු කෙනකුගේ මුවිින් පිටවෙචක් ධර්මයයක් තිබෝත් විතරයි දැ අපි එහම අපි බුදු කෙනකගේ ම පි වෙන ධර්මයක් කන්ඩ ලබෙන ඒ ධර්මය තුළ ඒ විස්තර වෙන අනිත්‍ය ස්භාවය විඤ්ඥානය ක්‍රියාකාරිත්තේ ආයතනුල ක්‍රියාකාරිත්තේ ස්පර්ශයේ ක්‍රියාකාරිත්තේ හේතු ප්‍රාති ධර්මයණය ක්‍රියාකාරිත්තය මේ වගේ සාමාන්‍ය මනුසයාට ගෝචර වනො වෙන ගම්පිරි ධර්මයක කහට ලබෙනවා මේ ගම්බිරි ධර්මට හිත එමුකරගෙන ඒට අනකුල තමන්ගේ මනස මේවනවාමනුයා මනුෂ්‍ය මෙහවනකට යාගේ මෙහිෙවන ආකාරය මත මහටයාගේ පො ල මෝරන් කටන්ගන්න තියාට ජීවිී සමට හත්තයන බැරිවී මේ ජීති අඩුග මාර්ගවලබන්න බැරිවේ නමුත් තියක ත්සාසයේ පොඩ්ඩක්කත් ආකයන්න. අල්ප මාහතරකින් අහ කියන්න අහ කියන්නේ උසා අත ඇරයුත්. දැන් තනද යමි තක රන් පටගත රස්ස ම ුතු නත් එ එකකට ග ො ක ග. ය පාරමබල් ඒක කියන්න මාරු ඒ මේවා ගිද ඒ ඒ සාමන උදහරණ හිතක දැන් අද මනුස්ස ලෝකෙනෙක් කියන කලින් ආත්ම පීරියය කරව කෙන කියෙමු කලින් ආත්ම පීරී කරගෙනක් හොඩ මනුස ලකටේ නවා මනුස්සලකට ආට පස්සේ මේ ආත්මතති්‍යයාතයායට ධර්ම හම්බල් මෙයාට පීරය කරනවා මුත් අපට කලින් ආත්මේසියට පහක් වීරිය කළා මේ ආත් මේ සයට පහට සියර දෙගක් එක තුනා කියලා අපිට ඇස් දෙකින් පේන්න ඇස් දෙකින් පේන්න ඇ එක. නමුත් එහම එකක් තියෙනවා ය එහෙමක් තියනවා ඒහැස් දෙින් පේන ඒ පේනෙ බුදු කියෙනකට ඉතර අප ගත්ත කලින් ආත සයට පහක් අපි රැස්ක කරලද වීරයකින් රැස් කරලන්ද විදස්සඳ මහමයකින් අපි මොනහරි මනසි කාර කලා පුරදු ච්ච ධර්මාවක් එක් මේ මනුසලෝ යාවකෙන් මේත් දර්ම හම් ේනවා සංගේ ස්තිකරන ලබෙනවා බොත්පත් කියවන් ලබෙනවා ධර්ම ගෙන ගන්න ලැබෙන ප හ ල. ඒ පේෙන් නෑ සයාටමයා කන්න බෑක යක්ගු සමට මින් දෝ බිඳ වීයම් පස්ටමලින් මොත්යා ක්ඩගු වීරක ේදනොත් ඒක වැඩනම්. බිල්ලොක් සන්ස අපේන කෙට විරමයකයට පි ප්‍රාන සම්බන්ධ ෙ පි ක් . නබු්ාය සතහම් කතිකාව ස සස ඉන්ද්‍ර ස ආතනම කනි ප්‍රශ්නයක් මක බොෝ විට කියන රුප සජය සක විජාන කියන ින් ජානට කොහම යන්න ඉන්ද්‍රී කියයනට ආතන කියන්න මොකක්ද රූපේට කොහොද සම්බදධ වෙන්නේ කොතනද මේ ඇති වෙන්න කියනක ඉන්තිියන්ගේ ඇතින ආතනගගේ ඇති න කොතනනිද අප ිය ි කරම ්‍ර කර න . කොයි විදිරිර මේ එක හට ගන්න කියන එක ඒක් ලොකෂ කිය ඉන්ද්‍රීල අදහස්කර මාර්ගය ගැනත මාර්ගෙන සාමාන ඉන්ද්‍රයේ ආතන හටගත් ඇස කන්නාසේ විදිරගත් ඒ යතන හැටියටත් ෙනවාද මේ පොවිදිරක ඒකට මෙ කරන කියන්නේ ආයතනය කියන වචනය ඉන්ද්‍රී කියන වච්චනය දෙකම එක දේට යොදන්නු ආයතනසා ඉද්‍රී කිය ඕ ඒන ඒ ඇසටත් ඉන්ද්‍රී කියනවා ඇසට කෙන චක් ඉන්ද්‍රියය. කනට කියන සෝතන්ද්‍රිය. නාසට කියෙන ගාන ඉන්ද්‍ර. දියවට කන ජිවාඉන්ද්‍රීිය. කායටකන කාය ඉන්ද්‍රිය මනසර කියෙන මනින්ද්‍රිය. හැයි ඉද්‍රිය කියන එක විඤඥානයට කියලනෑ. මනින්න්ද්‍රිය කියන වචනේ සාමනයෙන් අපට මානසික ඒවා අප ටිකපාටපි නමුත් මනස චිත්ත විඤ්ඥානීය යමක් කියයිද. කියලා. සමාන අර්ථවලින් භාග්‍යතුන් වහන්සේ වදාරප්‍රදැන් තියනවා. මනස ඒක මෙහමයි. එක දැනක කියනවා මහනිෙනි මේ තමාගේ වසඟයට පවත්වා ගන්න පුළුවන් කියල යමක් ගැ හි ආසමනන් කයගැෙන හිතන්න කියනවා. එක ආත්මයක් කියල ය ඕනනිමනන්යගැන ආත්මයක් කියල ගත්තට ඒ එක පාට දෝෂයක් කියන්න බෑ කියනවා. කය පේනවා කියනවා යායට දවසක් තියනවා දෙකක් තියනවා අවුදු දහයක් පහලව තියෙනවා පේනවා කියනවා එදකොට එබඳු පේන දෙයක් මේක ආත්මයක් කියලා හිතුවට හිතන්න කියන ඕනි වන හැබැයි මේ චිට්ට ස්වභාාවය ය එතන තියෙන ඒකයි එදන කියෙන බාගතුන්න්නේ ද හැබේ මන්නේ මනස චිත්ත විඤ්ඥානය යමකට කියයිද ඒකළං ගණ්ඩිපා කියන ඒ සැනකින් සැන්නකින් ඇතිවී නැතිවී යවා කියනු කියන වන්දුරක් අබදුරෙක් කත්තෙන් අත්තට පැපැන යනවා වගේ අදුරෙක් මේ අත්තාල් ඊළගත්තාල්ල නවාගේ ඊල්ළඟගත්තා ල්ළඟ අර්බුණනින් අරමුණුට ඇතිවී නැතිව යවා කියනවා දෙස මේක ඒක ගන්න එපා කියනවා ඕනිිමනන් ගණඩ කියෙන කායක හය ට පස ලඩවෙනවා පේනවා හය මැරවා පේනවා ඒක ර ඒ කා හරි තු ඉතිබුණ. විඥායගෙන මතාවකවයෝත් දක් ඉන්ද්‍රිය දනන්න ඉදිරිි කිවන්නේ අපි ද හම ගම ඇසයි ඇසකේනකට කෙනව ඇසනම් ආයතනය ඇසනම් ඉද්‍රිය ඉන්දරිී. කණනම් ආයතනය කණනම් ඉන්ද්‍රිය. නාසයනම් ආතන නාශසනම් ඉන්ද්‍රිය. දියවනම් අතන දවනම් ඉන්ද්‍රී කයනම් ආතන කරන න්ද්‍ර මනස අතන නසනම ඉන්ද්‍රීහල කියෙනවින් දැගතකොට ඒක පටලුවගන් හොදන දැන්ටදකමකට බයිතාක කල. ඉන්ද්‍රයේ ආයතන කට ත භාහිත තයර නිසා ඒ බයිවිතරන්න පුළුව බුද්ධදේන තියන. විඥ්‍යාන ගැනෑ වි්ඥාය ගැන යෙන්නේෙ මයුපම වි ්‍යාන වි ්‍යාන මාහකාරරි වගේ කිය. මයාකාරෙක ස්භාවකයන්න ංගට මහතර කරණයයක් කියන්න අපි හිතනවනි දැන් අපි අම් කිසිදයක් හිතනකොට හිතන්න මනසේ ඉස්පර්චත්තියෙන් නෝනනි මනස ස්පරසය නැත්ත එක මනින්ද්‍රී ම මනස නැති ඉද්‍රිය අරමුණකට සම්බන්ධ වෙනකටම මනසිකාරයක් පවත් අ්ඩ වනේ එතකොට එතන විඤඥාණය පහලේ නො. එතට මනසයි අරමුණයි විං්ඥානයකන එක වෙච්චකම මනස ස් පරස. දැන් මනස ස්පර්ෂයයක් ඇතිවුණට පස්සේ අපිට ඉස්සල් අපිට තේරෙන් නෑඒක මනසි ස්පර්ෂයක් ඇතිවෙන බව අපිට හිතන් ඇිට යම මතක් වුුණා කියලයි එදැන් අපිකමු දැන් ඔන්න අපි යම්කිසි දෙයක් කල්පනා කර කරින්වා ඒක අපිට යම්කිසි මලක්කු ගහක මක පාරයනකට කෙනෙක් පේනවා එතර අපට මොක හරි පරණ එකක් මතක් වෙනවා මතක් වෙච්ච ගමන් ඔන්න මතක් විදදි ඔන්න මනසි ස්පර්යක් ඇතිවලා ඊට පන්සේ ඒක වැඩ්ඩෙනවා එ මෝතින් ඒ ඒක වර්ධනය කරලා ගන්නේ චේතනා මුල් කරගෙන අර විඤ්ඥාණය තමයි මා යාව තමයි අර මාආකාරය තමයි විඤ්ඥාලති මයාකාරය මව මව ගන්නවා සැ සැනකින් මව මව ගන්න එතකට ඒ විඤ්ඥානයට අරුණුවච්ච දේ බය සහිතයක් නම් ඩුකූ බයක් තමන්ගේ තුළ හට ගන්නවා මවල දෙනවා අර විඤඥා ඒ විඤ්‍යා තු හටිගන්නන්නේ දවේශ සහිත දෙයක් නම් අර දේශ සහිතදේ මවල දෙදනවාව විඤ්්‍යානී. විඤ්ඥානය හටගන්නේ රාග සහිත දෙයක් නම් මවල දෙනවාව විඤ්ාණින් විඤ්ඥානය මවල දෙනකට අන්න රාග අනුසය නැගිට්ටිනවා. විඤ්ානෙන් මවල දෙනකට පටිා අනුසේ ැගටින තනිකරව මයාකාරය ක්‍රියාත්මකයෙනවා මේ ඉන්ද්‍ර හය ඔස්සෙම ඒ විඤ්ඥානය එතකොටේ විඤ්ඥානයේ ක්‍රියාත්මකෙන හයවදෑරුම් ඉන්ද්‍රියය ඔස්සෙම රූපේ දැක්වත් ඒ දක්නදේ අනුසාර විඤඥාය මයාකාරී රංගණය යෙදෙනවා ඒ විඤ්ඥාණි ස්වභාවය එකනේ විඤ්ඥානය මයාකාරී රංගනය එක යදෙනව හැමතිස්ම එති මේ මයාකාරී රංගණය බිඩින්නේ තමන් වීරිය යුක්තවඒ අතාාර්ථය නෙමෙයි මේ විඤ්‍යානෙන් පෙන්නන දේ යථාතය නෙමයි කියල තමන් සනිටුවන් කරගෙන එක තමන තනිම කන තේරෙන්න එකම සරණයන්නේ දජ න් ර නීම කගේ කාටරත් තහත ස් පස කරන්න බෑ තට එතන ආතර න ඉද්‍ර ඉද්‍රග ත ා රද කට පාච බුද්ධෝජන මට හම්බුණ න ා න්්‍රී ආතනය කියනවා එකකට හේතුවක් තියන්නේ ඒක මංගත ඒ ේ රි ද ම වි ාන සම්න්තය බුදුරජාන්ේ විංකල්ල කතාහරපතන් ගොඩා ම්බ ඒක උන්නේ හමතිනම් පින මේ. චුත වෙනනිකටත් කියන්නේ විඤඥාන චුතවවා කියන විඤ්ඥාණ චුතුවනල කෑගැ කියන්නේ චුත්තු ඒ ඇතකොට විඥාන චුත චුත විඥාන පිරිසිි ගන්නෙකට කියන්නේ සිතාත් පිරිසිි ගන්න කියලෙ වි්ඥානය පිසිස ගන්වාන කියෙල විං්ඥාන පිරිසි ගන්නවා කියෙ කියන්නේ මේ විඥානට තියෙන මහහා ලොකු බලසම්පන්නගමන් මේ ජීවිත ක්‍රියාකාරයත්තේ ඒ විඤ්ඥානයයේයි ක්‍රියක ඒ මයාකාරීයේ විඥානයේ ක්‍රියාකාරිත්තේ මයාාවට හසුනොවී ඉන්ද පුළුවන් දරමාර්ගය තුළ තියෙන ඉන්ද්‍රී සයනවනේ සද්දාා ඉන්ද්‍රීයේ සතින්ද්‍රිය විර ඉන්ද්‍රිය සමාධීන්ද්‍රීයේ ප්‍රඥා ඉන්ද්‍රී ඒඉන්ද්‍රියන්ගෙන් තමයි අර අර මාර්ගංග හද ගන්නේ එ දක් කියල අපි ගත්තුත් හම න පන සතින් ගත්වත් හ පෙත ගත්ත. එතනදී ධර්ම විජයට හර ගන්න කට නාම් රූපෙට බෙදල ෙන් කල්ල අරගන දවට ඉස්සල් ගන්න හුස් රැල්ල ඊට පසේ හස්ම රැල්ලට ේනක වෙච්ච ක්ෂ න න්න න ත ග ද මන පනයි සූත්‍රේ ඒකේ තී සංගතන කාත්තනවා මේ ආනාපනති සූත්‍රේ කියලා. ආනාපන මජමිනිිකා ඇත්තිනවාඒ ආනාපන සෞෘත්තියනෙන විස්තරී සම්පර්ණ තිය සුකාපටිප සුකාපටිපක් ිබන්න සැපවූ ප්‍රතිපදාවෙන් වහා ආබෝධ කරනයට තමයි ඒක්තයන්නේ මොකද එතනදී සමාධියයක් ඇතිවෙච්ච ගමන් චිත්ත සමාධියත් එෙක්ක ය ප්‍රඥාවන්තමයි සම්පූර්ණ විංකර ගන්න මක හැබෑට වි කර පුළන් වන ේනි නාමුරූපක කියයනවා මේක නාමයයි මේක රූපය කියලා මෙහම වංකරගන්න බෑ. දවසක් මිනිුදුු උරජ්ජුරුවෝ නාගසේන මහරාතරණන් වහසේඟහනවා ස්වාමීනී මේ කොහොමද මේ වෙන්කරගණ්ඩ බැරි ස්කන්ධ ධාතුවාආහිතන මේ වෙන්ෙන් කරර රූපයයි මේක විඩීමයි මේක සංඥාවයි මේක ජේතනාවයි මේක වි්ඥානයයි කිය භාගවිතුන්ස්සමික වංකල කොමට කෙලාහනවා. එතකොට හනර රජුරුවන්ගින් හනු ජතුමනි සාගරයේ මැද්දට ගිහිල්ලා දියදෝතක් කරගෙන මෙතන්ට ගෙන අවුත් ඔබතුමාට පුළුවන්ද මේ දියදෝතයේ මේ මෙන්න මේ වතුර ටිකේ තමයි ගංගාන ගගෙන් ගේපු වතුර මේ යමුණ අ අරවති මහි කියල මේ ගංගා යමුණ අචරවත සරස්වති මහි කියල මේ ගංගා පංච මහා ගංගාාවල වතුර මේක බෙදල පෙන්න්නන්න පුළද කලාවා මේ මුූදු ජලින් බෑ කියනවා. කියන මීට වඩ සිවු්ගිකක් කියනවා දේ මනසියක ආහරිතය බෙදල පෙන්න්න පුියක. එකට ඒ නාමරප වෙන්කරග නිඉල්ල මේ ප්‍රකෘතින් වෙන් කරන්න පුනායකන්නෙ මේ එකට තියෙන එකක් ඒක ඒ කිසි දවස්සක කිසි ඉරදිමැතෙකුට වෙන්කරන්න බෑ. ඉදි බලකින් වෙන්කරන්න බෑ විදරසනා ප්‍රඥාවකින් වෙන් කරන්න බෑ එක වෙන්කරන්න යා නෝනිින් තමන්ගේ උපද්ධවා ගන්න නෝනිින් වෙන්ගෙන්න් අසින් බලන එකත්තියෙන්. එහමතු නාමරූප කියල මේ නාමය මේ රූපය කියලා දෙකට බෙදල දෙපැත්තර දාන්න බෑස. ඒඒ ප්‍ර ප්‍ර කද ැල ොක් රපි න පාන සතියාරන වි දරම න න රප ඒ විවජනය සහ ඒක ොකක්ද වෙන්න ගෙන එක එතකොට ධර්මන් සහ විෂය කියනක. විමසීම. ඒවිම සෙල්ෙන් සිටීම කියන එක. ඉටමසේ තන දක් කියල න. අර අපිේ දිගංවා අසස්සාමේ විදිට තියනව ලපසනන්සද ඒ වතර තාමක ලක්ෂණ න්ති නවයි කියලා ඒගැන්න දිග හුස්ම කෙටි හුස්ම එකට අතරව කොහොමතමේ. ඒ එහැ පින්බීම හැකිලීම සේලු දේටම පටව්‍යාපෝතිචෝනුවත් බලන්න ඕන තත්වකට ඇවිල්ලා ඊට පසේක සාමානීත ඊට පසන්තිට මේ වෙනස තියනකං බලොක මත් න කියල බානකර තමන් ටහුව වනකගව ඒට පසේ ඔක්කො සමා හැට පේනවායි කියල ඊට පස විරියනත්තන් ඉතර හට න්න මාගගේ ඒතනින් විරිියරන එතන ම ඇත්තව හරන්න තියනවා හ ඒම දෙසුන් ට හම්ිෙලා තියන ඒ දේශනාල තියම සමහර අස්ථාව සමහරුන්ට ඇතිවනා කියන. මරු සවාදයක්ක් ඇතුරට පස්සේ සමාදීරම තැන දග න්නවා කියන එතතු හිමට ීමට හිට හැකිලේෙනවා කියන තමන් දන්න කියන එතකොට ීරී කරන්න ඕන කියන බීරියීම කර කරන්නකට හිත විසිරන්න පටන්ගන්නවා කියරු. එතකට ආම හිත මදධ්‍යස්ක කරන්න ඕන කියෙන උපේක්ෂාවට ග්‍යාමත් හිත මෙැකලෙන්ට පුළුවන් කියන එතකට නැවත විදසනාවට එඉදන්න ඕන කියෙනනවා මේකට තමයි ධර්මය පාච කරන වචනයක් නිපක්ක කියලා නි නිපක්ක කියල කියන්නේ අවස්ථාවට අනුකූලව නුවන මෙහෙවන්න පුළුවන්කම එක තමන්ට මේ ව නිසිද්ධි ොක්ද දැම් මේ මොකද මන්ට වෙනගේ අවස්ථානකූල තමන්ගේ නොවන මෙහවගන්න පුළුවන්කම කොහ දෙ ඒකට ගැන් නේපක්ක ප්ඥා කියලා නේපක්ක ප්ඥා කියන්නේ ඒක උපතින්ෙන එකක් ඒ ගන්න බෑගෙනෙකොට ඒ මට ගන්නත් දැ ට ගන්නත්දෑ ඒක ඒක ගත්තා බපුද්ධකාල හිටිපු අය ඒන එතනද යම කිසි උදාසසිනත්යක් ෙනවා කියල ඒ සම ඩන්නේනෑ දැන් ඔන්න අපිගත්ත ජෝගයක් භාවනා කරගන යනුම් ඔන්න සමාධද ඇතිවෙලා ටිකක් කලාගේෙප ය දන්න ඔඕන ට හැක්ගුණා ඇැබේ බවනාය ඉන්නවා කාලය යරට පසයාට ඇහැරෙන ය හිතනි දුණක් කියලා දියුණන්න්න මේ ඕනේ හිටවඩීම නතර වෙලා එහෙම දිවල් වෙන්න පුළුවන් ඒ ඒක එදැන් ඒකගේයක් දිගින්දිකට වෙනට තම නෝන මසාගන්න ිය මොක්දෙම වෙන්නන්නේ කිය. බදක තතරද ක රම්භග මකදද විරయක් වගේ ආරම්භ ධතු. ාතු ක් ාතු ඒක විදශන ්‍රඥාවක ධික. මද ආරම්ග ආරම්භධාතු කියෙනන හැමති ීම නො පට ట . ටගත් රගෙනන හමත මති ආරම්භ ආරම්භග දාාතෝගෙන බදුරජාන් දේශන කළ තින ඒකාල භික්ෂුන් වහසලාට මහනෙන්නේ ඔබ සක්මං කර කරින් දෙෙද්දී ඔබට ඇතිවනානමනීවරණයක් ක්ලේසියා සක්මනීම ප්‍රහණය කරන්න ඒ වෙන තිරියබවකට යනක ගෙනියන්න්න පාක එකනි වවීරිය පටන් අරග ඒර වසිකන මහනෙන ඔබ වාඩිවෙලායින් දෙදී ඔබට ඇතනාන යම්කිසි අකුසල ධරමයක් ඒ අකුසලේ වාඩිවිදාායන රියාවම ප්‍රහණය කරන්න කියනු ඒක ඊළන් ඉරියවුට ගැෙන අන්ඩපා කියනවා ඊඩ පස්ස කියනවා ඔබ වැතිරී සිටිද්ද ඔබට ඇතිවනානං යම්ගස අකුසලයක් ඔබ ඒ ඉරියව් ප්‍රහාණය කරන්නගේන ගෙන අන්ඩිපා කියන ඔබ හිටගෙන ඉන්දෙද්දී ඔබට ඇතුනානං අකුසලයක් ඔබ හිටගෙන ඉරියවම ප්‍රහණ කරන්න එක ගෙන අන්ඩිපා කිය තුර බල ඒනඒ එතකොට ඒ වීරයේ පටන් ගත්වීරිය ඒ වැඩිය ම ඒ තමයි ද පටගත් වීරේ නැව වැඩසිට පනහක්ක හරි පටන්ගත් වරේ නැතුව යාට කෙලෙසුන්ගේ නික්ම වී ගන්න බෑන් ඒ දං ගොඩක් වලාට වවෙන්න කෙනකුට සමමාධයක් පොඩ්ඩක් ඇතුවෙච්චකම එක්මට තමට ලහුණ දාගන්නවා දැම්ම හරි දැමීමමාගේ යනවා දැමට එක්ව දැන් සමාධය එකක පේවන සහරුන්ට දෙ ඔට ලොකු තමම තම ලහුණ දාගන්නවා ලහුණු දාගන ලොකු කරද ඒක පත්තිෙන. ඊට පස්සේ තමම්ම දන්නෑ තමන්ගේ මාන්‍යය ඇවිල්ලා මාන්‍යයෙන් ඒකකික් කියවන්න ගන්නවා යිට පසේ බුද්ධ සූත්‍ර දේශනාවල් ගැන කතාකළොත් ොයයි සූත්‍රයාගෙන පාක් සරදාානවා මෙමගේ අරබුද් හටගන්නවා. ඒක සිද්ධ වෙන්නේ අ එකන ධර්මය පිළිබඳව හොඳ දැනීමක් එට නැතිකමදැන් බුද්ධ කාලිව ගේන ධර්මි පිම දැනීමක් ලොකෝටති ිය ගක් යි. මේ පුංචි කතවක්ව බ ද වන ි මයිට. ද ලමහිට මේ හිසබාල අතර දිල දිල පුතේ මේ කෙස් ලොම් නියදත් සම් කියල මෙහි කරන්න ගම්පසයාට හෝ ලබෝදනවන්නේ දැංකාලේ නෑනි දැංකාල කියකිවුණු කියවලු අගෙනක දැංකාලේ වෙන්නේ පැටලි පැටලි යන්නවන ඒ පැටි පැටි න්න හේතුව තමයි අර අපි බොහමාරය ඉවස්සගන්න මේක නහතමානෝ යන්න නැති කලබලය නිසාල කලබය කලබලින් එක ගෙනන්න බෑන්. ලබ ර රම්භ ධාතුවා ඉරම නක්ම ධාතුව ඇ මක්ම නික්ද නම ය එක කෙලෙසුන්ගගේ නික් පෙන්ඩ තියනෙන දැඩිවීියය පරාකම ධාතු කියලා කියන්නේ එයා ජීවිතයත් අතාරිනවා අතැරල වීරේ ගන්න එකන දැදී සුළ පටිවීරීගෙන්නීමේ ඒතර වෙලා තියෙන්නේ සුළ පටිවේර ගන්නේ එක ක් ල බද් තින බායග ලස්ස කියේ නත්. එක තැනක තියෙනවා බුදු ජන්වහන්සේ භික්ෂුන් වහසරට වදාලා මික්ෂුනාන්සනමක් කහනවා බාගි වන් ස්ස්‍ර ශික්ෂාපද තිබුණත් නැතිදව නැති ගානයි ්‍රාහතන් වහන්සේලා හැම තැනම් හිටිය දැන් සිික්ෂාපද හරියට පනෝනො මේක කරන්ඩිපා මේක කරන්න පකිල් සංඝ්‍යාත්වයකින් පරිසංගෙන මහස ගන්න ප්‍රාතන් වස චි ිවි නැට මොද කියරනවා එ එකකට අපට බ දුරජන් වන්ස කාලම මේ රාතන් වහසේලා බිහිෙන ප්‍රමාණ අඩිවීමක්කිල්ලා තියෙන කට බදුරජන්හස වදාලා භික්‍ෂුව ඒ එහෙම තමායි කියනු. ඉස්සර ලීකොට කියන කොට්ටිට තියාගෙන සතපුුණි ලීකෑලි. ඊීට පස්සේ පුළන් කොට්ට කෝටට දයාගත්තර පස්සෙ ගින්දට ගියයා කියන. ඒ මෝනකර වහසේ පුළුන්කොට තරන් කලි නෑ. ඇයි හේතු උන සිදන පිින්වන්තයන් පි පිරි අඩිය අිය ව ැ. හහිටම උන්හන්සේ එකනේ බුදු කෙනෙක් පහල වෙලා දේශනා කරපු වචනක් වෙනස් වෙන්නන. දැන් අපිට තියෙන්නේ අපේ ලස්සන්ට අපේ සාරවත් කඹුරක් වගේ අපේ හිිටේ පසුබිම හදාගෙන පුුණ්‍ය භූවිජ්ජයේ රෝපණයකටගෙන විමෙන් ගමි මේ පින් රැස්කර කර එකට වත්තුර දදා තියා ගණන්ඩයි. ඒන් මුක අනාවත් මදේවල්න්නේ ඇැි බැලූ බැල්මට අපිට පේනොම්නේ අප ඉද්‍රහායම මගේ වසගේ තියාගන්න පුලුවමගේ බැලු බලමට පේෙන්නේ බැලු බැලට පේන්නේ හැ කන්න නාසේ දිවකය මනස තමන්ගේ වසගේ තියාගන්න පුළුවන් වගේ නත් ඒ වගේම ඒත් සමාර කෙනෙකුට සාමාන්් ලෝක ධර්මට නො බැලුවත් තේරුම් ගන්න පුලුවන් මේක වයිසර යනවා කියලා දැන් අපිගත්ත ෆෝටගක් ගත්ත මේ පොඩි කාලේ මේ තරුණ කාලේ මේ නාකි කාලෙකේල අපි යමගසි වියකින් තරම්ගන්න පුලන් ම ත නන අනිත්ත්‍ය තමයි මං ගෙනනමුත් අවෝධ කලයුතු ගැරුවනි තනෙ. සාමාන්‍ය සම්මතක ඒ එතකොට නමුත් එහෙම ලෝකක පවා අපි ඒත් ඒව පවා නුවනෙන් වෙන එකල් න මීති අනිති ස්භා වෙනවා නේද කියලාඒ යතාාරිතයට කිට්ටි වෙන හිතක් පවත්වන්න ඕනි ඒ ලෝක අන නැති වෙන සයන දෙවල් දැක්කාම අනේ මේ ලෝකස්වභාාව අනිත්‍යයයි න කියලා යථාර්ථයට සමියප වෙන සිටි විලි පවත් අන්න ඕේ නොත කිය දක්මත කලක් සනන් කියල අරමය අ පනැති ඇතික්ම යගත්ත ර බේ සමරට මොක්ද කරේ ඩුව හම කිය කියල හුම ැනීම තර කිය ඒ එකට අදාලා අනිදදේවල් අර යථාර්ථ කියනගේ පත්ත පේන කියල නිකකර ඒ සමහර කෙනෙක් දැන් අපට කාලක්ති ධර්මය පිළිබඳ බිග්‍රහන් එක කරමට අපපු නිසා සමහරු පෙළිබිලා තියෙනවා ඒම හුස්මගැනීමේ විදිට මන්ඩ එක පාඩි යම්කිසි විශේෂයකින් මාර්ග පට ලබයි කියලා එතති න්න හැ ඒ න්නනෑ ඒ ඒකන දැං අපිගත්තුොත් ඒක හේතුවත්තම උපමාවක් පවැරදිර තේරුම් දරීම දේශනාව තියෙන උපමාවගයක් ඒක මංගුත්තනකයි තියනෙන උපමාවල තියෙනවා ඒක තියෙනා විජ්ජ උපම විදුලියි උපමා කරන තියනවා දේශාවක් මනුස් එකකැනස් යම්කිසි කෙනෙක් ස ුවංන්ගවාා කෙල කියන්නේ විදුලියක් කෙට්ුවහම පේනවා වගේ ඒ කියලා දේශනවත්ය පටවය ඇතිේලට වජර උපම කියල පාමගත්තියෙන වජුර උපම එළඟට කෙනව රහතන් වහන්සේගේ අවබෝධය මේ වජ්ජර දියමන්ති වගේ කියනවා එතොට අපි උපමාවතමයි මේ උපමාවක් මේක හැබෑවක්නමයි උපමාමොකක්ද සෝතාපන්න වන්න කෙනෙකුිය අවබෝධය විඩිල්ලක් ෙටුව හම තියෙන අවබෝධ වගේ පට්ටව ඇතිෙන ඒ ලැන පොඩි අවබෝධයක් ඇති වෙන කියන්නේ එතකොට රාතන්මාන්සික අවබෝධය කියල පෙන්නන්න වජජරූපම එකන්නේ මේ දියමන්තියක වගේ කියවා ඒකට අකෝප්ප කියලතිින් අ අකපා මේ චේතවී මුත්ති බාගේ චිත්ත්‍රමුති අකෝපය අකෝපයක වෙනස් වෙන්න එක වජ්ජර වගේ දේමාන්තියක් වගේ තියෙන එකක් කියල එතකොට යාර වහා වැටහිලා පොඩින් තේරුම් ගහිල්ල නවතින එකක් වගේ කත්තම මේක තියෙන්නේ මේ ගන්න වැැර ද විට බවනා කරගෙන අදදි විදිලි කෙටුවක් වගේ මොක හරි පාඩලිකං ස්පාර්ක්ෙන්ඩ ඕන කියලා එක පාටලිකන් අර කරන්න චෝට්ටි එකක් වෙල මෙ වෙනවා වගේ මොනහරි වෙන්න ඕන කියන ආකල්පයක් ගන්නවා බැයි සමහරවිට සමාදීනුත් ඒවගේ දෙවල් වෙනවා සමහරුන්ට එතකොට දැවට එෙනවා මේ ම මාර්ගිපැල්ල බව කියලා ඒ රැවටිල්ලි ඒ බැව නෙමේ එතො අයාාර්තයටේ ඇතමයි ල රට යාමතුලයා පැහදිලික් හොඳ හොඳම පැහැදිලිකම දම්මචක්කගම ධම්ම චක්කේ තියෙනවා අන්තිමට දහම් ඇසකයෙන් වචනය තියනෙන ඉමස් පිංචපන ඇවෙයා කරනස්මින් බ්ඥමානී පහස්මතෝ කොන්්ඩ ඥස්ස ධම්ම චක්කු ුද පාදි ගිරජං වීට මලන් දම්ම චක්කු ුද පාදිී ඇන කෙලෙස් නැති මල්කට නැති දහම් ඇස පහල වනා ධම්ම චක්කු. එක දහම් ඇස කියන්නේ සුවන් පලි මොකදදය සවාම් පලේ යංකින්චි සමුදේ දම්මන් සබන්තන් නිරුවතු දම්ම ඔක තම සන් පලේ හේතු ප්‍රත්්‍යයැන්ගින් හටගන්නා වූ යමක් ඇැද්ද ඒ හේතු ප්‍රත්තිේ නැතිවීමගේ හටගත්තුදේ නැතිවෙනවාගේ අවබෝධයයි ඕක තමයි දම්ම චක්කෝ එතුොර ඒක තමයි යන විදුලියෙක් පැටිනොවගේ කියලා බුදුෝරජන සු්‍රමා කළේ ඒ පොඩි වෙලාකට ඇතිවෙන අබෝධයක් කිය ඒක තමයි පටළුවගත්තිීමයග මොකක් හරි මේ ගෂෝට් වෙලා තිෙනවා කියල මොක තවත්මත තියනවල පස තනීම මේ බාව කර යන ොට කරවස්ථා නොලින්ම කම්්ටන් ලින් තවුන්ට අවබෝදධ කරගන්න පුළො සූත්‍ර වලි පරිබාහිරව කියලා එතන එතනින් යතාාරයන් වන්නසාරණයන් නැතු බුදුරජාන් වන්ස ධර්මයෙන් තුළ වෙන්නඩ පුළුවන බුද්ධ දේශනාාව බොර ව බුද්දු දේශනාව තියෙනවා දන තියනවා මහනෙ ු බද්‍ර පිරවෝජයායටට කියනවා ික්ෂුන්වාහසිලට බදු දුජාශ පදාාරවා කෙනන මහනෙී ඔබ ගහිල්ල සිංහනාත කරන්න ලෝක පළවෙ නිශ්‍රමණයන් මේ බුද්ධ සාාසනී දෙව නිස්ශ්‍රමණයත් මේ බුද්ධ සාාසනී තුංග නිශ්‍රමණය අනාගාමිකනත් මේ බුද් සාාසනී හතර නිශ්‍රමණය රහතන් වන්සේ මේ බද් හසී තර බුද් වාහසනය නම් පහල වෙන්නේ. බුදුරජන් වන්සේ වදා ධර්මයතුළ ිෂක් ැකරමකින් පහල වෙන්නේනෑ මට ම්බිල තින ජාතිය ඒගලි ම ානකරන බානකර ග මං එකක් තක් කියවලනෑ මං මක ේරු ගන්න මටක්කම අබෝධන පසම බුද දේශන කිවදීම ඒ කීපු ඔක්කොම මටත ොදිලති දැක් දැක ලද මේ පව් කියන්න හොදනෑ ඒවා ඒකන්නේ ඒක එතකට සමාන කාටද බුදුරජාණන් වහන්සේටන ඒ හොඳ නෑ ඒව ඒකන්න මේ ඒ මාර්තික කීපුදිනෙන් කියලා තිවාහඒමකිවම අපිට මක කියන්න බැයිට පස අපට ඇඟට කොඩට ගඩි නො ඉ අපි නිසද්ද වහගැනන්න ආහා එම කියදන්න ගති ම හාම කියන්නෙ පාකිල කියෙන ස්තරම කියගන්නත් බේ මාපිත් එක කියද මාඉතින් කරුණු සහිතුව සාරභාරවිදි කියයාගවා අපිත් එක අපි ඉති බොහොම නිසද්දහගෙන්වා හා කියලා කරගන්න තියන්නේ ඇයි දම්යා තනීම භාවනා කරලා භාවනා කල පොත කිවල බැලින්න තමර භාව අ ොධිච් කොක්ම තිය. සමාන කාටතියන සමාන ශාස්තෘන් හතර නෑ ්‍රාවකයනෙමයින ඉති මේ වගේ ධර්මය පිල්ිබන්ඳව මේ අවුල දැම් මමකිව ශාසනික පරිහානයේ ඔගතම පරිහානිය කියන්නේ ඒකට ශාස්තෘන් වහන්සේ සරණයන්න යෑම ගැන දන්නේ නැතිකම ධර්මය සරණයාෑම ගැන දන්නේ නෑ ශ්‍රාවක සංඝය සරණයනවා කියනන්නේ මොකද කියලා දන්නේ නෑ නොදන්නා කමතුල පිහිටල බුදු කෙනකුගේ ධර්මයක් සාක්ෂාත් කරට වීරියයක් ගන්න. ඒ වීරයේ අරගන්න කුසල් ලිපදුනානන් යායට එක කියන්න බෑනිි ශාස්තෘ වහන්සකෙන කින්වනි දැන්යා කියන හැටට යාට ශාතර වහන්ේ අම් පිලති නෝදනාට පස්සේ. එක වෙන්න බෑනි එහෙම ඕනේ නෑනෙ කාටවත්ම බුද් කාල අඩුගා හිහන් සාරරිපුත්්‍ර රතරන් වහන්ේට විඩි පැ ප්‍රඥා අග්‍රව. ආර්ුතු රතන් වහන්සේට අසජීම හාරතන් වහසේගේ බනපදඇහනකම්ම චතුරාර් සත්‍යබෝ දුන්නේනේ මහා ප්‍රඥාට ප්‍රාඥයාට බැරුණා තමන්ගේ උත්සාහෙන් කරගන්න. එබඳු මහා පාකයන්ටත්. බුද්ධ වචනේ ශ්‍රණය කරන්න ඕන දැංකීනවා මං අවෝදකර ෝකම පොතේ තියනොක ට පසපත කකිවදදි ඒවගේ හම්ි ති න ති හරි අනකම්ාදාගට මේ පරියානි. ඇ යිත්ත ය දනම විජයට ගියොත් එහම එත මේ නාමරූප කියනක ඇත්ත බලන්න දැනි පරිවාහහිර බල ද යනවා අනි පත්තර ත්තත්ේ නාම රූපම නාමර බැලිමකෙන ඒක ක්‍රමයක් ඒක කරම ඒක අනපනසතියට විතර ඒ අ පදවේ තියන තයන කරම නාමරූප සහ විඥාලතර සම්බන්ධී විග්‍රහකොට බැලීමඒ ක්‍රමය පඩික්්‍ය සමපපාදයම ඒ ආයතද ආතන අනුසාරය විග්‍රහකට බැලීම ඒක ක්‍රමය. හැබැයි මේක තියෙනවා අනාත පින්ටුකෝ ආනාත පින්ටික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනාත පෙන්්ඩිකට දේශනා කරනවා. ආර්ය ශ්‍රාවකයා බුදුරන් සරණ ගිහිල්, ඒකන භාග්‍යතුන් වහසසි සරණ ගීින් සෝතාපන ශ්‍රාවකයක් ගැන විත්‍රර කරන්න ධර්මය සරණ ගීින් ශ්‍රාවක සංගය සරන්න ගයාම තුනයි. ඉළඟට තියෙනව පංච සේලේ හතරයි. ඉළඟට තියෙනවා, අරියෝඥායෝ පඥා සුදිිට්ටෝ හෝතති සුප්පටි විදෝ කියලා ආය න්‍යයාය ප්‍රඥාවේ මනාකොට දැක්කේ වෙයි මනාකොට අවබෝධ කළේවෙේ කියලා එතකොට මේ ඒ පහම තියෙන්වන සෝවාන් කියලා එතවට ඒක ආරය න්‍යායි කෙළ විස්තර කරන්නේ අර සමිකරණය එක්කයි දැ සමීකරණය නලුත් වචනය ඒ කපා කරේ ඉමස්මින් සති ඉදංගෝති මේ ඇතිකල්ලි මේවේ ඉමස් උප්පාදා ඉඳං උපජ්්‍යති මේ උපදිනකොට මේ උපදී ඉමස්මින් අසති ඉදන් නොහොති මේ නැතිකල්ලි මේ නැත්තේය ඉමස් නිරෝධ ඉද නිරුද්ිත මේ නිරුද්වීම මේ නිරුද්ධ වී කියන මෙන්න මේ ධර්මතාවයෝ එක එකට කියෙනවා දම්මත්චිත ඥානය කියලා ඒ ධර්මතාවයේ විග්‍රහ කර කර බැලීමේ හැකියාවට කියනවා ආරය ඥාය කියලා ක ඒ දම යටත්හ ව ඒක මල් ආරයණය විග්‍රහකොල්කට බැලීම එතුටේ ආග ආරණයහයි විග්‍රහාකොටට විග්‍රහ කරමින් බලනකිෙනා තමයි හේතු ප්‍රති ධර්මයයක් හොට පේන කෙනා. එතු හේතු ප්‍රති දරුණු පේන කෙනාගේ දියුණුව එක්තර අවස්ථාවත්තමයි නාමරූපත් විඤ්ඥාන කෙන්කරකට බලනග බැලිීම එහෙමයි තියෙම එතුට ඒ අවස්ථාව මනාකොට තේරු නොගත්තුත් එක පාට යනවා අය නාමර පරරිකීද ඥානනිට. ඒ ඒහම ගේිල්ල කොහමුො කරන්නේ හිතේ මවා ගන්නන්නේ මනොහරි සිතේ මොනො හරි මවාගන්නව ඇර ඊට ඒයට වෙන වෙනත් විකල්පයක් නෑ එක රහරය නයට අනුවම ආරයට අනුව බලන්නන් ඒක හරි පැහැදිලි බුදුරජන්වාස විස්ත්‍ර කළ දෙවා මේ පංච බහිවේර සූත්‍රී අංගොත්ත නිකායි අයිතක කියැන ඒක තියෙනවා කරුණු පහක් පහයි ඒක කියනවා මේ අනත පින්්ඩික සිටතුමාටක කියෙනවා සිටිතුමනේ යම්කිසි ශ්‍රාවකයෙක් එම ඇතියෙන්නේ. බයවෛර ඇතිවන කරුණු පහ සංසිදුනාද එම ඇතියෙන්නේ වෙළඟට සෝතාපත් අංග හතරින් සමංගත වුණාද ආරණියයන් යුක්ත වනාාද ඒකෙන සවාන් වුණක සෝතතාපත්තිය අංගනි යුක්ත වඋනා කියන බයවයිර ඇතිව කරුණයි කරුණු සංසිදිල ඒ තියවිදධරත්නය සරණ සරණ පිහිටල ආරනියන් යුක්ත වෙලා ද සරන තිබදරත් රණ පිට එතකර දැන්න්න අබෝධ චක්න ඒ අවබෝධ වෙච්චිරක්නගේ ලක්ෂණය තමයි බුදුරජන් වස සරණ ගී බව ධර්මය සරණ ගේ බව අවබෝධදු වනාට පස සරණයයාමක්්‍ය දැන්ව කතා කරන මේක අබෝධෙන්න්ට ඉස්සල්ල තියෙන එක ධර්ම සරණ ගිය බව සසාක් සංග්‍යසාරණගව තිබදරත්න්නේ සරණ ඒකනේ බුදුරජන්වන්සේ පෙන්න්නන්නේ සරණ නිකන්නේ මේ අවච්ච ප්‍රසාතිී ජෙපතයි ඒ බුදුජාණන් වහන්සේ කෙර හිතියෙන සරණ පිහිටලතියෙන්නේ උන්න්නහසයගෙන් සරණ තියන වකල පිටලතියන්නේ අවච්ච ප්‍රසාීන් අවච්ච ප්‍රසාදයන් කෙක කාටව නොසල්වන් නොසල්වන්න බැරි පැදීමටි නිතයි. ඒ ධර්මයගෙන කාට නොසුල්ලන් සොල්වන්ඩ බරි පැහැදිමීමකින් යත්තයි. ස්්‍රාව සංයාග ොල්වන්න්න බැරි පැහදිමීමකින් ඒකට න අවිච්ච ප්‍රසාධී කෙල දැන් අපි මුත් දැන් වර්තමාන නොව සිදධ සසිද්ධ ල්රගෙන සාාව සංයාාගන පැදිලලා එන්නවා කියලා කෙනෙක් අජයෝබිය ෝගුල්න්ගේ සක සංජයාගේ හැටි බලන්න මෙන්න මෙහමේ කතා කරනවා කතාගටයාගේ සං්‍යා කරේ පැහැදිවලීමකුත් අඩක්වෙන්නේ පැහැදිීම නැති වෙන්නේ. ඇය සං්‍යා කරේ පැහැදිලා තියෙන්නේ ධර්මයට අනුකූල් රටාක්තුලින් සංජාගේ ප්‍රතිපදාම අනු අවබෝධ කරගෙන පටිපන්න උජපටිපන්න ඥය පටිපන්න සාමජි පටිපන්න ආදී ගුණවාසේ සෝවාන් සකදාගාමී අනාගාමී රහත් කියල මාර්ග පලවාසයෙන් භාගිතුාසගේ ශ්‍රාවක සංඝ්‍ය අ සමහෝවාචීය පදේතුළ හොඳට හිත පිහිටවාගේෙන හිතේ පැහැදීම. මොනවාකිුවත් එතකොට යාගගේට මෙහිතේ පැහැදීමට කූතු වෙන්නේ එත ඔට එකට කියන අවෙච්ච ප්‍රසාධය කියලා ඊට පසේන ආරකාන්ත සීල්ලෙන් ජුපතවීම රි රයකකාත සසිල්ලිින්කට පච සිීලේ. පසේලි ආරක්සාකර කරන්නවාකවද බයවයිර ඇතිවෙන කරුණ ව පච සීලි නැතිවීම කියෙන බයිවයි රට ගන්න සීල්ලපත පහ නැතුවනම් බය වයිර හට ගන්නවා කියෙන තමාටත් බයහට ගන්නවා සමාජනක් බයන එකක කැටර මාරයාට බක් විදර්ශනාරන කෙනෙකට මාරගෙන් කිසිම ලපෑමක් කරන්න බැයි කිය න ඒ ඒ කිය රහත්ම ආරහත් මාර්ගය එදකට මෙතන කියන්නේ සෝම්පල ගන්න. ට පස තන කියනවා ඊට පස්සේ ඒෙන අරියෝඥාාව පඥ සදිට හති සුප්ටි විද්දු. ආරණයාය ප්‍රඥාවෙන් දැකළ ප්‍රඥාවෙන් අවබෝධ කරල තියනවා. කියල අර අර සමී කරණය කියලා ඇතිකල්ලි මේ ඉපදීම මේ උපදි මේ නැති කල්ලි මේ නොවේ මේ නිරද්ධිය මේ නිරුද්ධවේ කියලා ාති දංන් අවිද්‍යා පච්ා සංකාර කියල අවිද්‍යා ප්‍රතින් සංක නටකත්තික ඒකයි අවිද්‍යා නිරෝධී සංස්කකා රුද්ධනක ලෙකයි පරිිස්සම්පාද හටගන්නාකාරයක් සම්පාද නිරුද්ධි වනාාකාරය දෙකම. දෙකම නුවනෙන් විග්‍රහ කර කර බැලීමයි. මේක තමයි කියන ස සෝවාම් සාාවකයාට තියන ක්‍රමේ. එදන් එතකොට දැන සාමාන්‍යය අද අපි අපි රටේ ගතු තිි භාවන මධ්‍යස්ථාතුරු නැත්තන් මේ එකක ආරණ්‍ය ෂනාසතුර නැතන් තයිලන්තයේ එමත බුරුමේ එරටර ගත්තුත් ඒවැ කියන පලේට සමවිදිල ඉවගට සෝවන් . සපල සුවම් පලට සමවදිීන්ම කිය කිය කියනවා මොත් එහිම සුවම් පලට සමදිීන් ඉන්න කතාවත් නෙම මේ දේශ නාවතියන්නේ දේශනා එතකටැ ඉස්සර මට මත්තක මංකව දේශනාවල් ලිස්පාතු කළ කියවා කිව්වහම සමහර යෝගීන් කරන්න අපේ ඇකට ොඩ නො එඩි පාාවවි දේශනාව කතා උපට අදක්ව දක්ක ප්‍රායෝගකව කතා කරන්න කරපු දේකින් කියන. කේලා භාගතුන් වහසගේ වචනය යට පත් කරන ඒ හ ච යට පත් කරකර තමන්ගේ ක්‍රමී ස් පති කරනු. ඕකදම දැනට ලෝකෙ තියෙන්නේ. තයිලන්ත ගත්තත් ඒේකති. බුරු මිගත්තත් ඒකති ඒ අස සන්ස අප ටර ාවක් ති. නමුෝ බුද්ධාය සතහම් කතිකාව අවසල් ලොකෂස. අපට ප්‍රශ්න කීපක් මතු කල්ල තියන ලොකශස අන්‍යයාාගමක කෙනෙකුත් කීප දෙෙනෙකු මේ වැඩ සහන්න දරමනෝෙනෙ අපට ලිමක්කව තින ලකු සහන්සේට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ කියා. මෙක කියෙලදෙන ආරර්ගී ෂ්ටාන්කික මාර්ගය ගමන් කරන පුද්ගලයෙකු ගේ සියලු අකුසල් වහැද පව දුවරනවාද නැද්ද දුුවනවාද නැත නැද්ද රහතන් වහන්සේ කර්ම විපාක දෙන්නේ ඇයි එර ප්‍රශ්න දෙකක් එතන තියෙනවා කර දුුවනවාද අනික රහතන් වහන්සේගේ කර්ම විපාක දෙන්නේ ඇයි ඊට පස කියනෝ ධර්ම ඥ්‍යාමය වන්නේ කුමක් කියන කතාව ඉරි නැතුව ෂය කරගන්න බැරිද. රහතන් වහන්සේට ඉරිදි බල්ලි ප්‍රයෝජනයට අපේක්ෂා ආරෝපන කර බේරන්න බැරිද කිය මේ අවස්ථාවනදන්ට හු නහම එතකට ලොපස කොහමද මේ දැකින්න නකොට කියන්නක මේ ප්‍රස් දෙකයි තියෙන්නේ ප්‍රස් දෙ පලවෙනි පස්ස්නි තමයි මේ අහන්්‍ය ආර්ේස්නක් මාර්ගෙන්න් කාරම විපාක නැති කරන්න බැරි පුොලන්ත කලා න්තකලා දුරනවාදන ඒක මෙෙම එක තේරුගන්න ඒක පැදිලි කරගන්න ඕන එකක් ඉස්සල්ලාන්න දැන් අපි කල්ලින් ආත්මයක කොේ හරි ඉපදිලා හිටයක්. එතකොට ඒ ආත්ම අපි මැරුණා ඒ මැරෙන අවස්ථාව වෙද්ද අපට ගොඩාත් තැන් විවරතයි උපදින්න. එක නිරය එක්කෝ ප්‍රේත ලෝකයේ එක තිරිසල් ලෝකයේ එක්කෝ අසුර ලෝකයේ ඒ මනැත්තන් මනස ෝක එමනත්තැ දිවිලෝක ගුඩාක්තැන් විවරෘතයි. එබන්ධ විවෘරත පරිසරයට තම විඤ්ඥාණි චුතවෙන්නේ. නොමුොත් ඒ පරිසරයට විඤ්ඥාන චුත වුණ කියලා විඤ්ඥානය හසරුවන්නේ පරිසර එනෙමේ තමන්ගේ කරම විපාකය කරම විපාකයට අනුකුවලව විඤඥානය මනසලෝකට ආවා මිනිස් මවකුසේ පිලිසිද ගත්තා. මිනිස් පාස මාකසේ පිසිි ගත්තට පස්ේ ඒකට බෞතික සාධක එකතු වෙන. අම්මගේ කුසේද. ඒ ඒ ආශරයෙන් පටවි්‍යාපෝ තයජෝවාය ආදී දහතුන්ගේ එකතුවත්තවිල්ලා ඊට පස්සේ විඤ්ඥානය පිහිටලලා විඤ්ඥාන ප්‍රත්තයෙන් මේ නාමුරූපයන්ගේ සම්බන්ධය ඇති වෙලා ඇස කන නාසිදික මනස හදෙනවා. මේ කරුණුකාරණ සිද්ධවෙන්න සම්පූර්ණිම අම්මගේ ගැන කර්මාණුරූපතම අම්ම ලබෙනෙක් ඒ සම්පූර්ණ බලපාන අතරේ ඊට පස පාරිසරික සාධක ඒකට එකතු වෙන එකතු වනාට සම්පූර්ණ ඒක මෙහෙවන බලවේගේ තමයි තමන්ගේ පෙර කර්මය කර්මාණු රූපයා උපදිනෝ ඒ එන් යාගේ ආයුෂ යාගේ පැහැය යාගේ ගතිගුණ එයාගේ සෞඛ්‍යතත්වය ඊළංඟට යාගේ අධ්‍යහම රටාව ජීති ගොමනා සියලූම සාධකයන් අර මෞකුසේදි සකස්වල තමයි ඇලියිට එන්නේ. එ රට පස් යාට අරු දසුවත්යනෝකිම අසූතින මෙයාත්ම එකතු කරපි කරනෙමි මෞකසිං ඇවි එන්නකට ලැබිච්චේ එක ඒ අවුරුදු අසූතල් එයාට තියෙනවා කියමු පෙරකර්මයක් විපාග දෙන්ඩ එයාට තියෙනව පෙරකරමයක් කිපාග දෙන්ඩ පෙර කෙනෙක් මරප් වි එකක් තියෙනවා ඒ නිසා මොව මිනිමු අහුවෙලා මෙන නාහකයන මෙිඩිමනු හ වෙලා මෙයා මැරු කනු දැන් එතට යාට විපාකයක් දෙන්න තියෙනවා ඒ අයිති ඒත් කර්ම රටාව චින්න්තනය කර්මණටාව මෙයාද ඒක සිද්ධවෙෙන් මෙයාට අවුරුදු හැත්තෑවැදිකමු දැම් මෙය අවුරුදු පණැහැති සෝවාන් වෙනවා ඔන්න අවුදු ආර්යස්ථාගි මාර්ගයට මෙයා පැමිණුණා දැන් ආර්යස්ථාගික මාර්ගයට පැමිණීමක් සමගම අරර මෙ කලින්ගාත් මේ මිනිීමැරුමක් කරපු කර්මිපාකි මෙයාආත්ම පලදීලා ඒැන මේ මනුසලෝකෙත් පලදිල යාට සතරාපයන්න තිබුණා ඊළඟට සතරාටයන්න තිබුණ කරමය චතමේ හෝ සහෝසය ස්වම්පරයට පත්තිච්ච නිසා දැම ආට පස්සේ අවු හැත්ත අුද විශේයනකන් වතතාාවත් කරගෙන සිල්දගෙන ඉන්නවා මේ හක කියයන පස්සේ කන දල මරම් කනු ඔන්න කරමි පාගේ දීප හට ඒ සම්බන්ධි තියෙන්නේ මනුසල්ලෝකින්ගෙනාපු සරරිරිටයි ඇතු ඒක මෙදරින් මනුසල කරම නමුත්්‍යයාගේ ආර්යස්ාග මාර්ගෙන් චත ප්‍රහණය වුණන සතරාපායට යන්න කරම එෙදරාර දරනවාදන ව දුරුනම් පෞ දුරුවන අත් සතර පා නතින කරමටික දරු දරුණු මේක හොඳද සාදක ඇත්න වාං පස බුද්ධ කාලෙ ඒ උපාසක සෑහන කාල ඇතිසේ සීල් සමාදලලා ඒ ආත්මේ මකුද්දදු වැරදක්කරපු නැති කෙනෙ ඉඳල්ලා. ඒකන ජගේතු නාරාම ආශ්‍රේ කරගන අතුපත්තු ගාගන සංගඝයාට උද උපකාරගන බේමෙන්න්දලා උඩන් උපෝසත හි සමාදාදන් වෙලා පාන්ත්‍රජාමය අතිරවති නදයට ගියා මෝන හෝදන්න. මයා හහින්සේක මන්ුසේ. ඒ අතරේ හොරෙක් හොරකංකල්ලගේක බඩු අරගෙන ඒ ගංිවරදිගේ දුවනො දුවදද මෙයා අරමයාගේ උතුර සල්ලුව පැත්තකින් දාලා මෙයාගී හරට ැල ට තුර සල්ලුව. යහොගන්රට බඩු දලදීවා හොරුවවා හැන් ගන්න අරමණ පිටි පස්සේ පන්න තුර සල් ල්ළග තිය මයාගේ බඩ් ික මේ අතුරට බැහල නාලා ඔලු සනකට දැක්ක වරෙන් ගොඩට කිෙවවා ගැහැවවා එතනම මැරජ වැටුණා ඩැන්ස් සාමනීයෙන් වහන්සේලා අතුරට කල්ලගෙ ඩියරගන මේ අචිරවතිී නතියට ගියා මේ පැන් අරගෙන වැඩිට ස්වාම නාසලට උපහස පහස මහච අමරල්ලා රජ ාහන්ස තකට න බුදුරජාසයට ිහි කිව ාග තුාසමේ අසල් පසක මැල්ල අපි දන්න කාකුරා කූම්පිකට රද නඇත මනුසැකිව. එඇතකොට බුදුරජන්ාස වදා ඒක ඇත්ත මහන ඒ මේ ආත්ම කිවවා කලින් ආත්ම ප්‍රශ්නය කිවති එත කලින් ආත්මේ ප්‍රශ්නය අරගන තමයි මනසුලක උපාන්නේ. එනිසා ඒකෙන් මිට ඉට බෑ නමුත් ඒ පා පසකන තන චුත ලා ගත උපන්න සතරපාය කියනේ අන්න ධර්මෙන් ආරක්ෂා ක්ෂ සූත පපත්තිේ මා මා එතකට ඒ ආර්යශ්න මාර්ගයේ දිග දිගට කිවොත් අපිකම ආර්යස්ටාග මාගේ මෙයාත්ම කෙනෙක් සම්පූර්ණ කරනවා කියලා ආරයස්ථාගික මාර්ගය සම්පූර්ණ කරහම එතන අංගාටයිඒ සම්පූර්ණනට පස අංගතික එකති වෙනවා සම්මාඥාන සම්මා විමුක්ති කියලා එතකොට අංගත් දහයයි රාහාන් වවාස අන්ග හකින් සමයි. අගදාහකෙන් සමන්ගත රාතන් වහන්සේ ලාටත් පෙරරම පාක පල දෙනවා ඒ මේ ආත් මේට ඉරි රාපපුි සසාමක්ද ඒක තමයි දෙවෙනි ප්‍රසිට් උත්රයකිේ ආනි රාතන් වහන්සේ කමිපාකින් බේරෙන්ට බැරි ලුවන්ගේ කියල ඉරි ල ප්‍රෝජන ග එකහ තන්නේ අප මුගල්න්න මහග ඇමුගල මහරහතන්සේ ඉරිවාර ප්‍රෝජ්ග දෙවතාක්කිතරන ඔ ඉගරිදි බලය පෝජනයටට අරගන්න ඊ එක වතාවක හොරු ගහ්ඩ වටකරදදි යතුරු සිදුරින් අ දොර ලොක්කරන යතුරතින් යතුර ස සිදුරින් තමයි නික්බි ලාගේ.ඉදා ඔරුන්ට වැරුණු අල්ලන්ට ආයිපාරක් වහලි හුටින් නික්වෙලාගේ ඉදිබ ලිපාච කළා තුංවනිවතාව කල්පනා කළ මොකද මේ මේ පන්න පන්නෙන්නේ මෙ මැව නෑන කියලා තමමු තමන් වහන්සීම බැලුව තමගේ ආපසට බලදි දැක්කා මේ පෙරාත්මක මවපිය ගාතනෙකට කමිපාකි. ඒක සේෂ වෙලා ඉතුරු වෙලා තියනවා අවසාන අවස්ථාවට තිපාක දෙන්න. තුන්නන්සේකට මූුණ දුන්නා ඒ මේක ප්‍ර්ඥහන කෙන අහනවා විර්්ධිබලය මුල් කරගෙන ඉදිබලය පාච්ච කරල මේක මගාරීට බැරි කියලා මේක මාරි බේරෙන්න්න බැරිතු මේක බේරෙන්ඩ සාමාන්‍ය කෙනනෙක් කල්පනා කරන්න පුළුවන් මේ මම මගේ මංගේත්මක හැකිම තියෙනෙන හ මන් වගේ මගේ ආත්මක හැකි ක්නැෑ රාතන්වාසන මක්නි ඒනිසා උන්වහන්සේට එහෙම බේරෙන්න්න සාමන අවශ්‍යතාාව වෙන්න උන්හසේ තීරණය කළ පිරුන පාන්න උන්නස් පිරන පාන තීරණ කෙළ ලස්සනම දකට උන්සේධිෂ්ාන කළ උන්ස දන්න න්තර චාපර මල උන්වහන්සේ අධිෂ්ඨාන කළ භාග්‍යතුන් වහන්සේ බැහැදක්කින තුරු මගේ පිරුණුම් පෑම නොවේවා කිය අධදිිෂ්ාන කලා ඇතිඒ පොතේ සඳහන් වෙනවාඒ බ්‍රාහ්මණ මේ සල්ලි දීලා තමයි මේ හොරුලව උන්නාසය ඝාතනය කරවන්නේ එතකොට හොරුටි පොඩලි ගහල පොලි හ එක තියෙනවා ඇට චප්ප කලා කියලා ඒකෙන තනිකරමම පොකෘති මනස්සයකට හිතන්න බෑ එක එහෙම කරඩ ඇත්ති ද නිතිල සම්පන්නේය එතකොට බ්‍රහමුණ කියන්න ඇති මයාගේ පොඩ් හරේ මේ නිකම්ර තිබදත් මයා ද බල නැගට. නිසා හොඳරම චපර ප කල එන චපප කළල දෙයම්ම චප්ප කලාට අධිෂ්ාන වැඩ කළ පිම් පැවෙන ධිෂ්ාන බැල ක් ැල් රි හොතරම වැදැල්ල වගේ තියනෝ මනුසීක් සත්ලය කරට පේන්නත්නෑ දැං කියල ගියායන් හොරු මකුත්තුන්නේ ආය ප්‍රකෘල්තින් සරීරි හදා ගත්ත ට ඩින්. ලක භාගතුන් වහන්ස ම පිරම් පාවා කියලා කිවා බුදුජන් වහන්ේ හරි ලස්සන කියීමනක් කියනවා මාගේ පුත්‍රේ මට ධර්මය කියන්න කියනවා හරි ලස්සන එදකට බුදුරජාණන් වහන්සේට අනිත්්‍ය පති සංන්ති ධර්ම කතා ධර්මය භාගතුනාාක ඉගෙන ගත්ත්‍රයක මේමයි ම භාගතුන් වහන්සේ ධර්මයගෙන ත්තය කියළ කියනවා කියලා නිර්දෙන් පිරුවම් පාන රි පුදදුම වාාච අබි විිරිසල කතාර මාර වෙල්ලත් තිටබ කතාාවන . ඉමස ලකුසන්සේ මේ තවත් ප්‍රශ්නයක්තේනවා මේ කහනේ බහෝ පිරිස කියන දෙයක් තමයි කර්මවිපාක දෙන්න එක් අවස්ථාවක් කර්ම විපාක. එක්කෝ දිිට්ට තම වේදනියය වශයෙන්. එක්කෝ අපරාපර්ියක වේදනියය වශයෙන් නැතුත් උපර්ජ වේදනයක කර්ම වශයෙන් තමයි එක හරිද නැත්තම් මේ කර්ම නැවත වතාවක් මේ ආකාරයට විපාක ලබදේ නොවද කියනෙ එකක්වද නැතුොත් එකකී පවතාවකටම මේ යන්න පටලි න්න ලුවන්ද කියෙන ුභාවග මයි න් ක ප්‍රශනයක් කර්ම විපාකෙ මෙහමයිතන්නේ දැන් අපි ස්බා අප ඉස්සලම් ඉගෙනගන්න නොනේකම විපාකු අචිීතය. ඔ කරම විපාක න ස්වභාව දරුගන්න බුදුරජාන්නාසය තුන්ා අරුකින් පෙන්වට මේ එකක යන කටාව අප හිතන්න බෑ අප සාමාන්‍ය සිතීමේ ඉක්ම ආගකක් එක ඉරිදි විශ්ත් ඉක්මාගේ එකක් කියලා අපට න් තේෙනවාන්නේ එතකොට දැන් අපි ගත්තුොත් කෙනෙකොට මෙහෙම ඒක වෙන්නේ දිට්ට දමවේද නිවසය දිිට මවද න කියන්න මෙෝජවිත මෙලෝ ජීවිතය විපාහක දෙන්ට කර්මයක් තියෙනවා නමුත් මෙයාට ඒකට පරිසරේ ලැබෙන්න්නේ මෙලෝජවිතය විපාක දෙෙන් අවස්ථා ලැවෙන්නේ එතුඒ කර්මය ඉපක් දෙ නැතිවයන. එඒ මෙමලෝ ජීත විපාගදෙන්න්න තියෙන කර්මය ඊල්ළඟ ජීත මෙමලෝ ජීත ඉන්න එක මේ ජීවිත යවරගෙන ද හෝ එක හස ඊළඟට උපපජ්්‍යවේදනය කරම අප 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 පරිවේදදිනය කරමයකෙන් ඊළඟාත්ම දු ළඟාත්ම ය එකක අනවාක ඊළංගාත්මි අපි කොමත් උපදින්න අප අපරිවේදදිනය කර්මය කෙන්නේ ඊළඟට තියෙන්නේ උපපද්ජවේදනය කර්මය න අපර අපරේ අප අපරි නන්තිම එක පිරිනුවන් පානකම පස්සෙන්ගෙනවා කරම ඒව ඇති නො සමහරයට අවුරුදු පන්සීය වාර පන්සී විපාකදනවා එකම කරමයට දැම් බුදුරජාන් වහසේ කාල එහෙම සිදධියක් වුණර කවද අපපුත්තක සිටාන මරුණට පස්සේ දරුවන් ඇති සිටාන මැරුණට පස්සේ ඒත් එතුමාගේ ධනි ඔක්කම අයිතුන රාජ බා්ඩා ගරක එතට කොසුල් රජුරුගේ <usulajarabhi> e ො ග ො ල්ල දුරජන්හසරකන ාග ඒග රත්රංගතර කෝටි අසුවත් තිබ්බ මේ රිඩී මංග ලංකල්ලනෑ ගනංකරන්දන්න මට පුදම අංගේයාට පස්සේ මේ මනස්ස්‍ය කකාහු බීප යගෙන නෙමේක ඉගෙන මේ මනුෂ්‍රයා මේ ගෝනිි පඩන්ක් වැදගදල තියෙන කනු. කාලතියෙන්නේ මේකන් කෙනනෙසි යාහාහරකින කාලාතතියනම් රළ ගර පොඩි පොඩි ගඩ ෑම ට ක් කාලාතියනෙන. ටඒය කරත්තේ මේ නාකි අස්සේතියාගෙන නකුටු කරත්යක ගිල තියෙනගෙන මෙච්චර ධනය තියේද ඇත බුදුරජාන් වහන්සේ වදා ලොවු රජතුමනි දැන්යා පදමකෙන් නිරිය පපදිලනිකඇතකට පුදදුමට පත්න කොසල් රජර ස්වාමනි පදමනිර උපන් ඔවු මහාරජතුමන මේ නිර උපන්නක් කියන පදමනිි උපන්න කෙන ති හොම කියලා පදම වගේ නව නිරේ හරිට නොතිරම් මකනැෑ එතකොට නිරේ උපන්න කියනු එතකොට බුදුරජන් වහන්න්න කොහොමු ස්වාමන් මේක උනේ කියලාන්න ඊට පස කියනවා මෙයා හත් වතාමක් සිතූරයෙක් වුුණා කියනවා ඒ හත් අතාම සිටුවරේ වනේ එක කරම විපාකයකින් කියනවා ඇබැයි හත් වතා මෙයා බඩගින් හිටියකෙන් හරිට ඇදති කලදෙන හැබැ සිටුවරය කිය නොහොද වාමිය ුණේ කියල කියනවා මෙයා දවසක් තගරසක කියය කියෙන පසේ බුදුරජුන්ට ඒ ධානට ඒ ගෙදරට තමන් ෙදරට දානට යන්න කියල කියලා ගෙදරට ක්‍යයාගෙන ගයා කියෙනනෝ ධනනි හදල මේ හාමන දෙන්න කියලා ඒට පස්සේ ගෙදෙරින් දාාන පූජ කලට පස්සේ මෙයා දාන එනකම ධන පහත්තරේ දියා බැලුවවා බල්ල හාපනා කලා ශකීම ොකට දෙමහම දානයක් දුන්නේ මනුස්ය වැඩක්ගන්න තිබන්නේ මේකින් කිය. න ව කටර දී එදග එකනය අර අපර චීතනාව අපහදවාගත්තන්න අපහද වගත්නනි සාධනී පපස් චීතන අපහද ගත්තා නමුත් අර පැහැදුු කේතන ගිල්ල දානනි ගණ්ඩ කිව්වන්නේ ඒක විපා කැටීට හත් වත වස් සිටු තනතුරේ අමුත් ඒ ධානී උනාහස වලඳරුවට කැමෙතුුණේ නෑනේ ෙක් කෑවනක් හොඳයි කළ හිතුවනි ඒ නිසා තමන්ට කණඩ බෑ ඒ හත් වතාවක් එතුට එකකාරෙකින්වරු නෑන් දෙකටමග දෙකට හරවාග ඉට පසිකිවා දැන් මේ වෙන්නේ ඒ හත්වතාව අත්තරේ එක ආත්මක තමන්ට අභියෝගයක් වෙච්ච මන්ගේ පුතෙක් ඥාති පුත්‍රයෙක්ව මැරේවකව්වාඒ ක්‍රිපාකටවේ සිරිතරු සිටි සනතුර ලබන අතරේ එක පාරක් නිරේ ගියා කිව ගල් ආවා කිවවා ඇැවිල්ල ආයි සිටුවරෙක් වුණේ අර දානය විපාක වසෙන් කියනවා දැන් නිරේගේ පිින්කර පින් න පිින් ක්ම ර්ච නිසා. ැර චැර කියවා සුවන් පලට එ කම්ම වේ ැර ර කියවා සුවන් පාටින කම ගුණධරම විස්තර පට ඊලාගේකෙත් ප්‍රශ්නැත්තියව පෙන් කිරීම නිසා පවු අනිත්‍ය වනවාද කුසල් කිරීමෙන් අකුසල් අනිත්‍ය වනවාද අකුසල් කර්ම පවක් පවක් අනිත්‍යය වන්නේ කෙසේද. අකුසල කර්මක? කර්ම පවා කල්තිවන්නේ කෙසිේ අගුසල් කරම පවා නිත්වන්නන්නේ සිෙට කියලා හ වැඩි පහැල් එතකොටඒ කොමත් අනිත් එතමයි. නිත්‍ය කිසිමොදයක් නෑ කුසල්ලය යමක්කයදද පින් ය යම යමක් කියයද. පින් කෙලේ යමකටි කියනවද. කුසල් කෙල යමකට කියනද සියලූෝ අනිත්‍යයි. දම් ම අහන්නේ මේකයියේ පස්නේ අහනිතැන් අපි පෙනුත් කරන පෞද් කරනවන්නේ. එතකොට අහන්න පින් කිරීම තුලින් අර තියන පව්ික ැතිව ලා නවාද කිය. ඇතිව න පවසල නැතිවල නවා ඒ නැතිලනක සබ ද අපිගත්වොත් අපි ගම අගුලි මාල මානර අතන් වහසේ. නන්සේ ොහෝ පව කරපු කෙනේ. ග පැවන්ට ඉස්සර වෙලා. බොහෝ දරුණු පව කරපු කෙනේ. දස් ගානක් මිනිස්ස මරපු කෙනේ. අත්තුවල ලේ වෙක්කුණු කෙනෙ. නිරතුරුම ලේ අත්තුර ලේ තවරාගෙන රෞද්‍ර චිත්තයෙන් වාසයක කරපුගෙන. තමත් උන්සික අ ්‍යන්තර ස ද බේ. මනිසා උන්හන්සේ බුදුජන් වසලක පැවිදි වුණා. පැවිදි වෙලා උන්නහන්සේ රහත් පල පත්ව වනාට පස්සේ ඊළග ආත්මයට පපාගතන තින සියලූම කරමිපකානව ලදියා න. අනත්තුලගේ වන්නාසේ සර යෙනකක් මිපාකටික ලබන විතරයි. ඊලළක උන්න පරනන් පානක වන් සලක විච තිතුරවාන්ග. සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මාවායම සම්මාසති සම්මා සමාධති සම්මාඥාන සම්මා මුතිත ත්වෙ ලක්ිය යෙර කසලුත්ත නිත්වේවා පිනුත් පෞදත නි හැම සීලදය නික්තිේ හ සලි සංස්කාර සංස්කාරය නනිත් ඉරස්සේ තියනුව ආරයෂ්ටන්ගෙක මාර්ගයේ ගමන් කරන කෙනෙක් පින් කිරීමට අධ්‍යවශය නැද්ද යටගේ ර්ගයේ ගමන් කරන කෙනෙකුට ප අතතිවශය ඇද පින් කරන්නේ අවිද්‍යාව හේතුවෙන් නම් මාර්ගයේ වඩන කෙන මාර්ගය වඩා ගැනීමට ඒ ජීවිතයේදීම නොහැකි වුණොත් පින් නොක්‍රීම් හේතුවෙන් දුකතිගාමීයට වැටන්න පුළුවන්ද එහෙම නැත්තම් මාර්ගයේ වන්න කෙන බබලෝව උපදිනවාද යමෙක් බබලෝ ඕපතින්න යනවා නම් ඒ සමාදිය හේතුවෙන්ද සමායිති පිනට නොවේද ගනතාව හලනවෙනසේ ඒක හොඳයි පින කියන එක ගැන කුඩාකයට පැහැදිලි අර්ථ විග්‍රහයක් නෑ පින කියන වචනය සීමාව අදනාගෙන නෑ ද ඒැන සමාධියක් කියනවා පිණට අයිති සමාධී ට අයිතමාධයකත්ති තියනේ ිච සමා ච සවාී එතකොට පිනට අයිති සමාධය සමාධයත්තියනවා ඒකට කියන මිච්චා චේතවී මුත්ති සම්මා සමාධයත් කියයන්නේ සම්මා සමාධය කියළ ්‍යානහතර ඒ කුසලේ කුසලටට එතැන කියන ආර් සම්මා විට්චියීංගක්ත සමාධී කුසලය කුසල දැන් අපි ගත්තොත් මෙහෙම මේ කෙනෙක් ආනකද මයිතිී භානාව දිගටම කරනවා අපිගම මයිති භානාව සම කරනවා මෛති භානාවයිත පිනට ත දම්ම මේ ලිපියක් කියන ැට එක සමෛත්‍යවාාවන කර ඉතින් අවිද්‍යා පාදක වෙච්චනතිකක් මදගයන්නේ ඇදැන් අපිගත අවිද්‍යා ප්‍රහණය රහතන්වා සිර විතරණ ඇත සවාන් ච්චකිනට තයිද්‍යා ප්‍රහණ වෙලා නෑන සකදාාග මියචක්කනට තවිද්‍යා ප්‍රහණ වෙලා නෑනේ අරගානාගමිකනට අතවිද්‍යා ප්‍රහණල නෑනනි අයිද්‍ය ප්‍රහණවෙන්නේ අරහත් මාර්ගෙනනි එතකම්ම අවිද්‍යාව තියෙනවා. එතුර කෙනෙක් කල්පනනාකුලත් ම ආර්යස්ථාගක මාරග කියනවා එනිසමන් පින් කරන්නේෑ කියලා ය බුදුරජන්වවාසක ධර්මයේ සරණ පීටල නෑ. මොක දෙහේතු සරණි පීරයානන් බුද්ධ වචනයට ගරු කරනවා. බුදුරජන්වාස දේශනා කරනා පුං්ඥංචේ පුරිසෝයි කයිරාථේත පුනක්පුනක් මහනිනිම කරන්නව වී පුරෂා කරනවා පිනක් කැද්ද කරාතේත පුනක්පපුුණනක් ඒ පින නවතනවත කරන්න ඊළඟට බුදුරජන්වාස දේශනා කරන තම්බි චන්දන් කයිරාත ස දශ කරන්න චන්දරාගගේ දුර කරන්නන ඒ පිනට කියනවා පිනට ආසා කරන්න කියනවා. තම්මි චන්දන්කයිරාත පිනට ආසා කරන්න සුකෝ පුුණ්ඥස් උච්චයවෝ පිනෙන් වැඩින්නේ සැපිය කියෙන එ උන්නසි පිෙන් සැපේ වැඩි නිසාස් සැප සසාගතව මේ දර්මාර්ගය පුරදු කරන්න උන්හස පින් කරන්න කියන්න එත එක තැනක බුද්ධකාලිත් සමහරවිට තියෙන්න්නේ ඇති මේ පිනට මේ දෙකන් නෝකකඩුවක්. මොකද හේතුව භික්ෂුුණනාසලත් කිය ැති සසාමාරවිට හෝ පින්නම් කරන්න බෑමීම සසර දික්වේ කියල මොර කියන්නේ ඇති. ඒ සෝතයයක් තියෙනවා මා පුඥ්ඥ භහයි සූත්‍රය එක නම පිනට බයිවෙන්ඩපා ති බුදුරජන් වහන්ස වදාලා භික්ෂුන්නාාසලට මහනිනි පිණට බහිවෙන්ඩිපා මා භික්කවේ ප්ඥ පිනට බයවෙන්ඩිපා කියනවා. ඇතිකොට කියන සුකස්සේතම් භික්කවේ අධවච්චනන් ඇදිදම් ්ඥා මහනිිම පින කියල කියන්නේ සැපේට කියන නමක් කියන. මිනිස් එකන් ගොඩක්යි සැපේට කැමති පිනට බ පිට බෑ ඒ පිනට බයිනි සමහර දේශකයන් වහන්සේලාගේ තියෙන මේ පිකැනේ බරදි අර්ථවිග්‍රහනිසා ඇර ලොකස සයන සිකිවවාගේ දැන්නර තවදුරට සසරදික්වේදගේ සහදුරට සසර දික්වේ පින්නම් කරන්නට එපා පුළොන්තර නික්මට ආර්ය්‍යෂට මාර්ග වඩාගෙනන සවාංගයන් කියලවා කඩෙන් ගණ්ඩද සුවම් පලි එම කරන්න බෑනි ඒකයනෙ දැන් අපි අපියකැනෙ සසර යාගේ දිකද කටිද අපි දන්නවාදත. ඒක බුදු කෙනෙකුගේ ඥානින් දකිෙනෙක්න්නේ. නමුත් සංසාරය කෙනෙකුගේ කොන්දරම දිග බවනං අපි දන්නවා. නමුත් අපිම මේ බුද්ධ සාාසනය නිරන කෙනෙක් මයිට බද් සාහස නිවර කෙනෙක් කියෙලා එහම එහම පින් කරන කෙන කින්න පුොළුවන් අපි දන්නයන කියන්න එති එකොට අපි කිවත්තම මේ පින කරන්න ලපා කියලා ඒ කියනෙක් කෙනට ඒ කියෙනෙක් කෙනා සමාජයේ පිළිගත් කෙනෙක්න. සලන න්න ර ිනි ං කරන මේ ධර්ම ඒ අධර්මයක් අදර්ම මේ පිළි ගන්න ඇත කියලා ప త ి තු ైති න తර ం ని ේර වි ර රන త ල් ా ජాරන త ం ంగ යා ాන ද ින් කරන త ක් පිළි රන త తර ం ని බమలు అතුాන తර ం ని. ේ త ර න ය වගේමසාමානයක්ම දක ලක්ෂණන්ස මේ යාහල තිබප දැ බුදුරාණ වහන්සේ ශීල දේම අවබෝධක කරතර පසේ චතතුරල් සතති්‍ය අවෝධ කර කත්තර පස්සෙත්තඇ මේ බාව කර කියන කතාාව එ කර යුතුද දරසා එකක් තමයි මේ මේ ධර්මතාවේ තියෙනවා මේ මනුෂ්‍යන්ට සාධාරණම ලැබෙන දේව සාධාරම ල ලබෙන දේවල් බුක්ති විඩීම දන් ඒක ඒක තියෙනව කොහොමද ඒ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝගෝ්‍රමසාසනම්මි තේපත්ති පත්තා අමතන් ගය ලද්දා මුදා නිබ්බුතින් බුංජමානා ඒක තියෙනවා නොමිලේ ලැබුණුදේ අනුබව කිරීම ඒතමයි මේ මාර්ගඵල නිවනෑ ඒකන දැන් සමාධියතියන්නේ සමවදීම පිණිසයි දොනේ තියනෙ සමවදීම පිණිසයි නිරෝධ සමපත්තයේ තියන සමවදීම පිණිසයි එද යම්කසි කෙනෙක්ගේ සමාධීයෙන් අරහත්ඵලයෙන් සමවැඩිල යා සාධාරණ සැපයක් වඳීම මේ ලෝක ස්වභාවිට අයිතියකක් එතකට බුදුරජාන් වහන්සේ සමාධීශුවයෙන් සමදසිටීමට යම්කසි කෙනෙක් අසතුටුනන් ඒයාගේ හිතේ තියෙන විශාල බරපතල මේ කාරණාවක් ඒ රහතන්වාන්සේලා මාදර සමද ටීම ගැන කෙනෙ කකතතුට වීම ඇයි රහත්තු වනන්න ොකද සමමාදීන ෙළ ලපනාා කරන වන බුදු පටපත් වන කරුණු දෙකක් මතක කරන්න. එකක් තමයි තමන්ගේ දිිට්ට දම්ම සුක විේරණේ තමාගසිං මෙලෝදීමල් ලබන සැපවේරණය දෙ තමයි පශ්චිම ජනතාවට ආදරශය පෙන්න. බුදුරජන් වන්ස සමහරවස්ථල මාසතුන හුදි කලා මහමනය කෙල්ල වැඩන්න. ඒත එතැ භික්ෂුන් හසේලට පෙන්ා දෙන්නේ කතාගතයන් වහන්සේ පවා සියල්ල සම්පූර්ණොට තාගතයන් වහසේ පවා හුද කලා වාසයක යනවා. එහෙම තතාගතැන් වහසත් හුද කලා වාසිට යනවාන අපි හුද කලවාසරෙන් නොයා හිතුද අන්නේ පස්්චිම ජනතාවට ආදර්ශයදීමටයි. දෙට දමස්සුකවේරණයට තමාන්ගේ පස් පස්සිංගෙන ජනයාට ආදර්ශයදීමටත් මෙ තව එක ප්‍රශ්න අනාගාමී අම පදි ලෝකයක් අනගමී නව බ්‍රහම රූපතින ලෝකත් වෙන වෙනම තිීවෙනවාද කියල හන තියෙනවා අනිතක රූප ලෝක රූප ලෝක පැහැදිලි කර දෙන්න. රප ර රප න දන්න න නිව සං ත ට රූප ලෝක කියලකින් රප රප ෝක ්‍රහ්ම හම පරි ජයේ ්‍රම රෝහිත ආද ්‍රහම ලෝක එ තේර ගන්. අදදිීන නමබුද්ධය දහම්වැලෙසටහනට දායකත්ය දරන්නේ නුගගේ ගොඩ උඩහමුල්ල තලපත් පිටිය පාරේ අංක එකසේ තිස්නමය පදිංචි පීKේ පතිරණ මෑණියන් විසින් ඒ මෑනියන් බලාපොරොත්තින පවුලි සෑමශියලු දෙනාටම ආශිරවාද කිරීමත් එ හැමෝටම උතුම් චතුරාර් සත්‍යාබෝධ කිරීමත් පාර්ථනා කරනවා. ක ින් දි ින් ෞතු බුද් සන හ තති ියල ිය ග త න ූදංගේ මේ පු్ාන මෝදනා සතුරුණ දෙවියෝ මේ අප සියලු දිනාවම ආධාර පකාර කරන සීල දිනාම ආරක්සා කරත්වා කියි ශපාతනා කරවා. ඒගේ මේ ిින් ම පර ගේ ස ඥාතීට පින් අයිතු වෙල සලු ඥාතිී ැපේට පත් වා කියළ ්‍රාతනා කරනවා. ගේම පේ පොතිරන මෑනයන්ට නිදුක් නීරෝග සූ පත්භාවවෙ ලබිල ඇතිමට සුවසේ ධර්මය හැසිරින්ට ලබේවා කියල ප්‍රාත්ථනා කරනවා. ඒ වගේම ම ම ල් දරමේට සවන් න සීල ස්වාමන් වසලාලට ුවසයේ ධර්මය හැසිරන්ට වසනාව ල බේවා කියළ ප්‍රාථනා කරනවා. ඒවගේමමටසාභාග වී අප අප ධර්ම ප්‍රචාරදී දිරිමත් කරන අපේ සුදත් මහත්ඥාට ඒවගේම කටේතු කරන සද්දා ඒ ්‍රද්ධා රූපහනිනාලිකාවට මේ හැමෝටම ඒවගේ මේ දරුවන්ට මේ සවනය කරන හෑම දෙනාටම මේ ගෞති බුද්ධ ශාසනී උතුම් චතුරාර් සත්‍යබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල පි රාශ්ටනස් කර ඒනම් මංහිතන්නේ අද වැඩසහා නිමා කරන කාලය ඇවිත් ලබනතියත් මේවාගේම නමුදය වැඩසනාහ තුලින් ඔබහමුූ. එතක් ඔබ සිල්ල දෙනාටම තෙරුවන් සරන්නණයි නොබුද්ධ. නමෝබුද්ධාය සතහම් කතිිකාව